Retiro el examen. පරණ ප්‍රශ්නනේ ඒ වයින් කරන්න. උංගුදේ ප්‍රශ්න දෙකක් දුන්නනේ. ඇයි සීල රකින්නේ ඇයි සෝතාපන්න වෙන්නේ කියලා. අපි ඒක හවස බලමු තව ටිකක් විතර. සීල රකින්නේ කියන එක නම් සරලයි. ඇයි සීල රකින්නේ? එක පැත්තක් හරි අපිට ආනිසංස ලැබෙනවා. සීල රකීමයි සෝතාපන්න වීමයි දෙකම එක කල්පනා කරා නම් ඔන්න අර්ලසනාර්ථයක් ගන්න පුළුවන්. ඊළඟට තමයි ඒක හවස අහන්න සාකච්ඡාවේ. දැන් මේ ධර්මයේ වීම කතා කරනකොට දැන් අපි කතා කරා ගොඩාක් දේවල්. අපි ඉගෙන ගත්ත පංච පාස්කන්ධ ගැන, පටිච්චසමුප්පාද ගැන, ආයතන ගැන. එතකොට ඒවා මේ ලෝකයේ තියෙන විග්‍රහ කියලා ඉගෙන ගත්තා. යනවීම කියලා ඉගෙන ගත්තා. ඒ මුත්‍ය හොයපු අයගේ තිබිච්ච ස්වභාවයේ, ඒ සමාජයේ තිබිච්ච විග්‍රහ කියලා ඉගෙන ගත්තා. එතකොට ඉගෙන ගන්න ඕනේ නැද්ද කෙනෙකුට කියන ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඒව නැතුව දැන් අපරෝකේ අමතක වෙන දේ තමයි හැම වෙලෙම යෝනිසුමනසිකාරයට යමක් ඕනේ කියන කාරණාව එන්න ඕනේ මාර්ගයට කියන එක අමතක වෙනවා. ඒකයි ප්‍රශ්නේ. මම අරකට උත්තරය දීලා ගියා නම් හොඳයි නේ. එතකොට ටිකක් තවත් හිතන්න පුළුවන්. සිල් රකින්නේ ඇයි? සිල් රකින්නේ සමාධියට උපකාර වෙනස. අපට මේ ධර්මයේ හැසිරෙන්න උපකාර වෙනස. ඒ කියන්නේ අපට දැන් බාහිර වැඩ කටයුතු, ඒ කියන්නේ අපි දැන් අපට අද හොඳට මතක් කරලා බලන්න. අනදින සමාදන් වෙනකොට ප්‍රධාන මතක් ගන්නේ මොකද්ද? කන්නේ කියලා නේද? වෙනකම් මතක් වෙනවද? අටසිල් ගන්න තව මතක් ඉන්නේ කන්නේ කියලා. හැබැයි ඔගේ ප්‍රධාන ශික්ෂාපදයක් ඊට වඩා තියෙනවා. මොකද්ද? Brahmachari. ඕක මතක් වෙන්නේ. කන්නේ කියන එක නම් මතක් වෙනවා. අටසිල් ගන්නයි කියලා එමුනම්. ඕනම කෙනෙක්ගෙන් බලන්නකො අටසිල් ගන්න එක අපි කන්නේ කියන කාරණාව හිතට යන්නේ. පැහැට කන්නේ. 12න් පස්සේ කන්නේ. විකාලේ විතරයි අපිට වැදගත් වෙලා තියෙන්නේ. ශික්ෂාපද හතක් තව තියෙනවා. එක ශික්ෂාපදයක් වැදගත් වෙලා. ඉතින් අපි කොච්චරනම් අපි අපට ගෝචර වෙන දෙයක් විතරක් අල්ල ගන්නවද හැම එකම? ඒ අපට දැනෙනවනේ හොඳට කන්නේ හිටියාම. ඒක දැනෙනවා. ඉතින් ඒක විතරක් අල්ල ගන්නවා. සීල් ගන්න ඕනන්ති. දැන් ඔක හරියටම සීලේ කතා කරන්නේ ආර්ය කාණ්ඩ සීලියත් එක්ක. සමාධියට හේතු මිස. ඒ කියන්නේ සමාධියක් ඇති වෙන්නේ ඇයි? එක දෙයක් එක විදිහට කරන්න බැරි වෙනවනේ සමාධිය නැති වුනහම. ඒ කිය එක දැන් වලට ගියට පස්සේ අපට එක දෙයක් එක විදිහට කරන්න පුළුවන්ද? බෑ. අපට පහසු විහරණයකටයි සීලයක් රැකෙන්නේ. ඒ කියන්නේ වැරදි යම් කිසි වැරදි පීඩා වලින් අයින් වෙන්නයි සීලයක් රැකෙන්නේ. ඒක අර අංගුත්තර නිකාය සූත්‍රයේ තියෙන ලදරු බව ඉක්ම වුණා කියලා. ලදරු බවට මේ පොඩි බබෙක් ලදරු නම් ඒ බබාට අම්මා ළඟම ඉන්නවා. අයියා පොඩ්ඩක් ඇත්තන් ලදරුව වැරදි දේවල් මේ කරන්නේ. ලදරුවට තේරෙන්නේ නැහැ. අන්න ගන්නව කෝටු කියලා කටේ දා ගන්නවා. හිර වෙනවා, මැරෙනවා. ලදරු බවමයි. ලදරු බව නැති වෙනවා වගේ කියන මොකක් වුණාම. සීක වුණාම. නෑ නෑ සීලි ලදරු බවත් එක කතා කරන්නේ. මූලිකවම ශික්ෂාපද ලදරු බව නැති කරන්නේ. එපා එපා එපා. එතකොට අර එපා එපා කියලා රකින්නකොට වැරදිදි කරන්නේ නැහැ. ඒක අර ශික්ෂා පද හැටියට අපි මූලිකව ලදරු බව දුරු කරගන්න කරන එක. ඒ ශික්ෂාව රකින්නේ. එහෙම වුණොත් එහෙම ලොකු නැත්තම් එහෙම ජීවත් වෙන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ මේ
සත්‍ය හොයාගෙන යන්න වැඩ පිළිවෙලට යන්න බැරි වෙනවා. කාමයන් එක නිජු වෙලා ගියාට පස්සේ. ඒක ලදරු බවට උදාහරණයක්. හැබැයි ඊළඟට සීලයේ උපකාරයක් තියෙනවා. එතන සීල සමාධි ප්‍රඥා හැටියට කතා කරන්නේ සමාධියට. ඒ කියන්නේ සමාධියක් ලබන්න. නැත්නම් අපි දැන් සමාධිය කියනකොට අපි හිතේ ගිහින් ඉවරනේ භාවනා කරන එක කියන එක තරම්. දැන් ඔයාලට සීලයක් රැකහම අනිත් දේවල් වලට යන්න නැතුව හිටියාම කොච්චර පහසුවක් තියෙනවද මේ ධර්මයේ ඉගෙන ගන්න. එක දෙයකට හිත යොමු කරගෙන ඉන්න පහසුවක් තියෙනව නේද? ඒකටයි කරන්නේ. කන්න නැතුව ඉන්න නෙමෙයි. අපර කන්න නැතුව ඉන්න කියන එක මතක් වෙන්නේ. පහසු විහරණයටයි දෙන්නේ. නිවන් මඟ සඳහා පහසු විහරණයටයි දෙන්නේ. අපහසු විහරණයට දෙන්නේ. දැන් කෙනෙක් ඉන්නවා සීලය රැකගෙන ඉන්නවා පුදුම වදයකින් හිතේ නිදහසක් නැහැ. සමාධියක් ලැබෙන්නේ නැහැ. වදයක් ධර්මයේ හිතන්නේ. දැන් බුදුරණවහන්සේ සීල් රකින්න දීමේ අර්ථය වෙලාද නැද්ද? අර්ථය වෙලා නැහැ. සීල් රකින්න දීමේ අර්ථය වෙලා නැහැ. එහෙනම් සීල් රකින්න දීමේ අර්ථය වෙන්නට ඕනේ. ඊළඟට යම් කිසි කෙනෙකුට දැන් බබසර කියන කාරණාව රකින්න එකයි සීලය කියන එකයි දෙකක් පැවිද්ද නම් එක පැවිද්දත් එක කතා කරන්න. පැවිදි ජීවිතේ යම් කිසි කෙනෙක් දුකෙන් හරි පැවිද්ද රැකිලා ඉන්නවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒක සිල් රැකීම කියන එකම නෙමෙයි. දැන් අපට පැවිද්ද මතක් වෙන සිල් රැක දැන් බුදුරණවහන්සේ මුල් කාලේ ශික්ෂාපද තිබ්බද? නෑ, පැවිද්ද තිබ්බනේ. පැවිද්ද කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා, කියන්නේ ඒකට යමු වෙන්නේ නැතුවම හිටියා. එතකොට ඒක වැදගත්. ඒක අවශ්‍යයි. හැබැයි ශික්ෂා පදය කියන කාරණාව, ශික්ෂා පදයක් තියෙන්නේ අපිට අපි වරද්දින් වළක්ව ගන්න සමාධියට හේතු වෙන්න. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ කියන්නේ අපේ අපි මම ওই වචනය කියන්නේ අපි කෙරමු වෙන්න නෙමෙයි. අපි හොඳ අය. ඒකට නෙමෙයි සීලයේ තියෙන්නේ. අපට උපකාරයක්, සමාධියට උපකාරයක් වෙනසයි. සමාධි සංවත්තනිකේහි සමාධියට උපකාරයේ පිණිසයි සීලය තියෙන්නේ. ඒ කියන්නේ සංවරයක්. සෝතාපන්න වෙන්නේ ඇයි? සෝතාපන්න වෙන්නේ අර මං උදේ කිව්ව අර්ථයත් එක්ක යනවනේ. සෝතාපන්න කියන්නේ මොකද්ද? මම කියලා වැරදි කියලා හම්බෙන්නේ. නේ? මම කියලා වැරදි කියලා හම්බෙනවා සෝතාපන්නනවා කියන්නේ. එතකොට අරහත් වෙන්නේ ඒ මම කියලා යෙදීම ඉක්ම වෙන එක. දැන් අපට ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ එතකොට. ප්‍රතිඵලයක් ලැබෙන්නේ ප්‍රතිඵලයක් කාටද හම්බෙන්නේ තියෙන්නේ? ප්‍රතිඵලයක් හම්බෙන්න දැන් අපට ඉලක්කේ ප්‍රතිඵල ටාගට් එක තියෙනකොට ප්‍රතිඵලයක් භුක්ති විඳීමක් තියෙන්න ඕනේ. දැන් ප්‍රතිඵලයක් භුක්ති විඳීමක් හම්බෙලා නැහැ. ඇත්තම ගත්තොත් අපට අපි මුලින්ම එනවා සෝතාපන්න වෙන්න හතර බය දැනිලා. ඒක මුලින්ම. හැබැයි සෝතාපන්න වෙන්න අපි වහපොට එකක් නේ. දැන් අපි මං උදේ කිව්වේ අර බුදුරන් වහන්සේගේ ඇත්තට සෝතාපන්න වෙන්න නෙමෙයි ඉන්නේ නිවන් දකින්න. නිවන් දකින්න එන්නේ. හසරින් නිදහසෙන් දැන් සෝතාපන්න නෙමෙයි. ඒක බුදුරන් වහන්සේගේ ධර්මයෙන් තොරවක් තියෙනවා. නිවන් දකින්නයි ඔකම කට්ටිය ජරා මරණ දුක තියලා උත්සාහ කරන්නේ. එතකොට ඒ හැඟීමයි අපේ හැඟීමයි තාම එකක් නං අපි ඒගොල්ලෝ අතර වෙනසක් තියනවද? නිවන් දකින්න ඒ ආලාරකාරා මුද්දකරා මුත්ත සහ අනිකුත් සියලුමයි ජාති ජරා මරණ දුක නිසා එයින් ඉක්මුවලා නිවන් දකින්නයි බඹසර වඩන්නේ, ප්‍රතිපත්තියක් පුරන්නේ, ශ්‍රාවකත්වයකට යමු වෙන්නේ. එතකොට ඒ සඳහා පිළිවෙත් පුරනවා, වැඩ පිළිවෙළ කරනවා. මොකටද මේ ජරා මරණ දුකින් නික්මන දෙවියත් ඇවිදලා අහනවා. ජරා මරණ දුකින් නිදහස් වීම සඳහා රාග දේශ කාම රාග දුරු කරන්න ඕනේ කියලා. ඉස්සල්ලා. එතකොට අපි බලන්න ඕනේ අපි යාළුවගේ වෙනසක් තියෙද කියලා. දැන් මේ සූත්‍ර කාර කාලේ මේ කිව්වෙත් ඒකයි. මේකෙත් ඒක බලන්න තියෙනවා හොඳට. අපි යාළුවගේ වෙනසක් තියෙනවද? තාම වෙනසක් නැත්නම් අපි යාළුවගේ තම මට්ටම ලෝකෙනේ. එයාලගේ මට්ටමයි තාම. නිවන් දකින්න ආවට පස්සේ
ප්‍රඥාවන්තයන්ට තියෙන බුදුරණන් වහන්සේ පෙන්නනවා සත්‍ය හොයන්න කියලා. සෝතාපන්න වීම නෙමෙයි, සසර දුකෙන් නිදහස් වීම නෙමෙයි, නිවන් දැකීම නෙමෙයි ඊළඟට ඉලක්කය. ඒකයි ප්‍රඥාවන්තයාට මේ ධර්ම කියන්නේ. මොකද ඉලක්කය? සත්‍ය සෙවීම. එතකොට මම හොතපන්න උනා කියලා ප්‍රශ්නේ. ඒක අද යෙදෙන්නේ නැහැ. මන් නිවත් මම සෝතාපන්න වීම අත්විඳින්නක් හම්බෙලා නැහැ. මම රහත් වීම අත්විඳින්නක් හම්බෙලා නැහැ. අත්විඳින්නක් හම්බුණා නම් එතන මම ඉන්න ඕනේ. සත්‍ය හොයනවා කියන කාරණාවයි ලෝක අදාල නැහැ. සත්‍ය හෙවීම කියන ඉලක්කය අපට ආවනම් අපි මොකකවත් පැලපදියන් වේවිද? පංචපාදන ස්කන්ධය කියලා සිද්ධාන්තයක පැලපදියන් වේවිද? පටිසමුප්පාදය කියලා සිද්ධාන්තයක පැලපදියන් වේවිද? මොනවා හරි සිද්ධාන්තයක පැලපදියන් වේවිද? එහෙම නැත්නම් තවත් හොතාපන්න හරි රහත් හරි මොනවා හරි දෙයක් අරගෙන ඒක එක තුළ ඉඳීවිද? ඉඳිනවා කියලා කියන්නේම සත්‍ය හේීමේ අදහස ඉක්මුණා. මාව තෘප්තිමත් කරා. සත්‍ය හේීමේ අදහස හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ අර මේ ධාතු විභංග සූත්‍ර කුසාතර කියන්නේ සත්‍ය රකින්න වැඩපිළිවෙලක් හැම වෙලෙම තියෙන්න ඕනේ නැත්තේ. සත්‍ය රකින්න වැඩපිළිවෙල කොහෙන්ද? දැන් අපිට සත්‍ය රකින්නවා කියනකොට මතක් වෙන්නෙම මේ ධර්මයේ තියෙන ටික මං රකින්න. අපට ඒකයි මතක් වෙන්නේ. සත්‍ය රකින්න තියෙන්නේ කොහේද? තමා තුළ. සත්‍ය රකින්නවා කියන්නේ මොකද්ද? සත්‍ය රකින්නවා කියන්නේ අසත්‍යයට අසත්‍ය දෙන්නේ. සත්‍ය රකින්නවා කියන්නේ අසත්‍ය දෙන්නේ නැහැ. අසත්‍ය නිදේ නැහැ. දැන් අසත්‍ය නාව සත්‍ය රකින්නවද නැද්ද? අසත්‍යයකට යමුගි සත්‍ය වැහුණා කියන්නේ අසත්‍යයකට ඒක සත්‍ය රකින්නවද? නැහැ. යම් කිසි මොහොතක හරි අපි සත්‍ය අයින් වුණා නම් අසත් සත්‍ය රකින්න. ඒ කියන්නේ තමා තුළ හැම මොහොතකම හම්බෙන්න ඕනේ මොකද? සත්‍ය රකින්න බව. සත්‍යයට යමු වෙන බව. සත්‍ය වහන බව නෙමෙයි. අපි කොහෙන් කොහෙන් හරි සත්‍ය වහන් සත්‍ය රැකීමේදී යන්නේ එකයි අර සෝතාපන්න සහ අරහත්වේ කියන කාරණාව. සෝතාපන්න කියන්නේ මාත් එක්ක අපි අපට හම්බෙන්නේ. රහත් කියන්නේ මාත් එක්ක අපට. ওই දෙකම ට ඉලක්කේ නිෂ්ප්‍රභ වෙලා යනවනේ. ඉලක්කයක් වෙන්නේ නැහෙනේ. මේ පැත්තේ ඉඳලා ගත්තට පස්සේ ඉලක්කයක් වෙද තියෙන සෝතාපන්න වෙන්නේ. ඒ සෝතාපන්න කියන්නේ මම නැහැ කියන එක. අරහත් මමනේ මම වැරදි බව හම්බෙන එක. අරහත් එකෙන් මම යනෝයේ දෙන එක. ඉතින් මට කොහොමද ඒකට ඉලක්කයක් ගන්න පුළුවන්? සත්‍ය රැකීමේ කියන ඉලක්කයයි තියෙන්නේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ සත්‍ය. අවබෝධය කියන්නේ සත්‍ය. ඔන්න ඔය තැන අපිට ආපු තැනදි තමයි සද්ධානුසාරී වෙන්නේ. තමා තුළම සත්‍ය රැකෙන්නට ඕනේ. තමා තුළම සත්‍යයයි හම්බ වෙන්නට ඕනේ. ඒ සත්‍ය අවසානය වෙන්නේ නිවීම. එතකන් අවසානයක් නෑ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම සංසන්දනය කරලා බලන්නට ඕනේ. ඒ මිනිස්සු සහ ඒ මුක්ති රෝපය සහ අපි අතර වෙනස. හොඳයි එහෙනම් අපි මිනිස්සු උත්ති බලමු. හැබැයි ඔය ධර්ම කරුණු ඔය විග්‍රහ නැතුව අපට සත්‍ය රකින්න සත්‍ය ආරක්ෂා කර සත්‍යයට යමු වෙන්න. සත්‍යයට යමු වෙන්න පුළුවන්ද? සත්‍යයට යමු වෙන්න පුළුවන්ද? අසත්‍ය වූ විග්‍රහයක් නැතුව. සත්‍ය කියලා කතා කරන්න තියෙන්නේ තවත් අසත්‍යයක් එක්ක ඔස්සේ නේද? අපි අසත්‍ය අසත්‍යයි කියලා නෑ ඕනේ. ඕකත් වර. ඕවා සත්‍ය අසත්‍ය ඕවා අසත්‍ය අසත්‍ය. සත්‍ය හම්බෙනවද? සත්‍ය කියන අසත්‍යට සාපේක්ෂවනේ. අසත්‍යත් එක්ක සත්‍ය හම්බෙනවා. පංචපාස්කන්ධ මේ ඉගෙන ගැනීම වැඩන්නේ මේවා මේ පරිසමුපාද මේවා වචන ටික මේවා මේවා ඉතින් අපි කොටු වෙන එක. දැන් ඕකෙන්නේ සත්‍ය හම්බෙන්න තියෙන්නේ. අපි සත්‍ය කියන කාරණාව නිකන් හිතනවා ඒ අසත්‍ය කාරණාවක් කියලා අපි ලේබල් කරාම සත්‍යයක් හම්බෙයි කියලා. නෑ, අසත්‍ය බවම හම්බ වීමමයි සත්‍ය හම්බ වීම. ඒ කියන්නේ අසත්‍යයක් හම්බෙන්නේ
ඒ වැරදි බව හම්බ වෙනවා සත්‍ය හම්බ වුණාට පස්සේ. ඒ කියන්නේ අසත්‍ය තුලම ඉඳලා තමයි සත්‍ය කරා යමු වෙන තියෙන්නේ. ඔටෝ සත්‍ය කරා එන්නේ. ඒකයි මේ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තියෙන්නේ. බැ පුතඥයාටත් සමාධියට යම් උපකාරක. නමුත් ඇත්තටම පුතඥයාගේ ප්‍රධානම සමාධියට උපකාරය කියන කාරණාව ගන්න තියෙනට පිට රඳුරු බව වගේ වැරදි වලට යන්නේ නැහැ කියන කාරණා. කියන්නේ වැරදි කාරණා වෙන්නේ නැහැ. වැරදි නොවන නිසා සමාධියට හේතුවක් වෙනවා. ඒක මගේ සමාධියක්මයි. අතන කෙලින්ම තියෙන්නේ සමාධි සංවර්ධනකේ කියන්නේ. මෙතන වැරදි අයින් වෙනවනේ සීලය රකිනකොට. බාධක අයින් වෙනවනේ. ඒ නිසා සමාධියට හේතුවක්. දුෂ්චරිතයෙන් බරන්නේ. ඔව්. ඊට කියන්නේ දෙකයි. කාය වචී දුෂ්චරිතය කියන කාරණා දෙක අයින් වෙනවා. එතකොට එතන එක සීලයත් එක්කම පනවන්නේ. හැබැයි ඒකෙදි ආරේකාන්ත සීලය කියලා මුලින්ම සිද්ධ වෙන්නේ නැහැ. ආරේකාන්ත සීලය සම්පූර්ණ කියන්නේ කිසිදු විදිහට මට හැඟීමක් කරන්න දෙයක් නැහැ. මේක සමාධි සංවර්ධනිකයි කියන්නේ. ඒ කියන්නේ ඒක සමාධි සංවර්ධනික බව තමයි ශික්ෂාපදයේ තියෙන්නේ. එතකන් තියෙන්නේ අපිට පහසු විහරණයක්. ඇතරම් වචනේ හොඳ පහසු විහරණයක් කියන්නේ සැපයක්. පහසු විහරණයක් කියන කාරණාවට සීලය තියෙනවා. අපි ඊයේ කතා කරානේ මොකද්ද කතා කරේ? සූත්‍රයක් කතා කරා. මම අදත් ඒක ඉතුරු ටික කතා කරන්නම් කිව්වා. සූත්‍ර නම් මොකද්ද? මතකද? පරියාය. ඒකේදී කතා කරා නීවරණ කී ආකාරයකටද? 10 ආකාරයකට. එක දෙයක් විස්තරයක් හරි අපි කරානේ. ආධ්‍යාත්මික නීවරණ, බාහිර නීවරණ. ආධ්‍යාත්මික කාමච්ඡන්දේ, බාහිර කාමච්ඡන්දේ. අජ්ජත්තං කාමච්ඡන්දං, බහිද්ධා කාමච්ඡන්දං කියලා මේ නීවරණ දස ආකාරයකට විග්‍රහ කරා. එතකොට මේ නීවරණ දස ආකාරයේ කාටද ලෝකේ හම්බ වෙන්නේ? සීකයට. සීක කෙනාටයි ද. ඒ කියන්නේ නම් සීක කෙනාට පොත් ඔන්න එකයි මං හරි සසඳන්න ඕන කියලා කිව්වේ. පුතඥයාට හම්බ වෙන ස්වභාවයත් හම්බ වෙනවා, සීකයාට හම්බ වෙන ස්වභාවයත් හම්බ වෙනවා. සීකයාට එය හම්බ වුණාම මේ සීකස කෙනෙකුට හම්බ වෙන දෙයක් කියලා දන්නවා. අර අඟුත්තර නිකාය සූත්‍රයක තිබ්බා ආනිසංස පහක් මුත්‍රි මට පහ මතකනේ. ඊසරි අඟුත්තර නිකාය තුනේදී සමාධිය ලැබනකොට ඒ සමාධිය කියන මේක සීක ආර්ය වූ ආර්යයන්ට උත්තම පුරුෂයන් සේවනය කරන එක මේ සමාධි. ආර්යයන් භාවිතා කරන එකක් මේ සමාධි. එතකොට මේ ඒ හම්බ වෙන කාරණාවලදී පුතඥයාට අසාධාරණ වෙච්ච විග්‍රහයක් එකයි, පුතඥයාට අසාධාරණ වෙච්ච විග්‍රහයක් එක එක හම්බ වෙනට ඕන. දැන් මේ හැම එකම කතා කරනවානේ. දැන් පංච නීවරණ කතා කරනවා. පංච නීවරණ දුරු වෙන දුරු කරනවා, පඤ්ඤා දුර්වල කරන වෙලාවක පංච නීවරණ දුරු කරනවා කියලා ක්‍රමයක් කතා කරනවා අනේ තීර්ථකයෝ. එයාලා ඒක ප්‍රායෝගිකව කරනවා. බුදුරණවහන්සේ දස ආකාරයක් පැහැදිලි කරනවා. ආර්ය ශ්‍රාවකයාට පංච නීවරණ දුරු කරනවා කියන්නේ. ආර්ය ශ්‍රාවකයා පංච නීවරණ දුරු කරනවා කියන්නේ. ආර්ය ශ්‍රාවකයා පංච නීවරණය හම් වෙනකොට, ඒ කියන්නේ මේක ලෝකේ අනිත් අයට විෂය නොවන විදිහට පංච නීවරණ දුරු වෙනවා. එක අපි කතා කරන්නේ ඊළඟට බොජ්ජංග. අපට අනිත් දේවල් නම් සාධාරණ හැර කීයේ කනේ. බොජ්ජංගත් වැඩනවා අනිත් තීර්ථකයෝ. අනිත් තීර්ථකයෝ කියලා ගන්නකොට අපි අපට මතක් කරගන්න එපා මේ අද කාලේ තියෙන ආගම්වාද කියන එක. අපට මතක් වෙන්නේ ඇදහිලි ආගම්වාදනේ. මේ සමාජෙ තිබිච්ච මොන ආගම්වාද මොකද්ද? විමුක්තිය හොයීම යන ප්‍රතිපදාවක් ඔස්සේ තිබේ. ඇදහිලි ආගම්වාදය නෙමෙයි. විමුක්තිය හොයන ප්‍රතිපදාව. මෙන්න මේ විමුක්තිය හොයනකොට ඉතින් එයාලට බොජ්ජංග වැඩෙන්නේ නැහැ. එයාලා නීවරණ දුරු කරා. එයාලට බොජ්ජංගත් වැඩෙනවා. හැබැයි මොකද බුදුරයන් වහන්සේ පෙන්නුවේ ලෝකේ අලුත් වචන ටිකක් දුන්නේ නැහැනේ බුදුරයන් වහන්සේ. අපට මතක් වෙන්නේ බොජ්ජංග කියලා ඉගෙන ගන්නකොට. මොකද අපේ වචන අලුත් වචනනේ. අනේ බුදුරන් වහන්සේ මේ ලෝකෙට පහළලා මේ වචන ටිකක් උගන්ලා ධර්මයේ කිව්වා කියලා. බුදුරන් වහන්සේ වචන මෙව්වද ලෝකේ? වචන මෙව්වේ නෑ. එහෙනම් මේ බොජ්ජංග කියන එක ලෝකේ විවහාර වෙච්ච වචනයක්ද නැද්ද?
විවහාර වෙච්ච වචනය. එතකොට මේ විවහාර වෙච්ච වචනය වාචික දෙයකටද අර්ථාන්විත දෙයකටද? අපි ලෝකේ වචන විවහාර කරනවා නිකන් ඔහි යම් කිසි දෙයක් කුළු ගන්නවන්නනේ අර්ථයක් නෙමේ කෝප්පේ. මේකේ අර්ථයක් තියෙනවා මේ කෝප්පේ කියලා. මේක රෙකෝඩරේ. අර්ථයක් තියෙනවා මේක රෙකෝඩරේ කියලා. එතන බොජ්ජංග කියන එක අර්ථයක් තියෙනවා. මොකද්ද? බෝධිඅංග අවබෝධනේ හේතු නංගට. මොන අවබෝධයද? ඒකේ නා හොයාගත්ත අවබෝධය. ඒකේ නා හොයාගත්ත අවබෝධයට උපකාර වෙන අංග. දැන් අපි හිතමු ආකින්චඤ්ඤායතනෙ කෙනෙක් හොයාගත්තා. ඒ ධර්ම විනයක් ඉගෙන ගත්තා. ඒ ධර්ම විනයක් පැහැදිලි කළා. දැන් ආකින්චඤ්ඤායතනය කියන බෝධියට අවබෝධයට බෝධිය කියන අවබෝධය ආකින්චඤ්ඤායතන කියන අවබෝධය සඳහා අංග අවශ්‍යයි. ඒ සතිය සිහි පිටවන්නට ඕන. දැන් අපි ආකින්චඤ්ඤායතනය කියලා ලේබල් නොකරට දැන් අපට හිතෙනවා හරි අපි ලේබල් කරොත් නෑ නෑ ලේබල් කරා කියලා දාලත් යන්නේ අපි කරන ප්‍රතිපදාව. අපි දැන් නිවන් දකින්නවා කියන ලේබල් එකක් දාන්නේ නැහෙනි ප්‍රතිපදාව යන අපිනේ දන්නේ ওই මුල් අය දන්නේ නැහෙන සත්‍යන හොයාගෙන ගියේ. ඒ වගේම තමයි ආකින්චඤ්ඤායතනය නේව සංඥානා සංඥායතනය කියන කාරණාව ලෝකේ යම් කිසි කෙනෙක් හොයාගත්තාම ඒකට නම දුන්නේ ඒ ප්‍රත්‍යක්ෂයට මිස අපි හිතන්නේ ඉස්සලාම හොයාගත්ත හොයාගෙන යන කෙනා අලලකාරම හොයාගෙන යනවා කියලා හිතන්නේ. නම දුන්නේ එයාගේ ආ ප්‍රතිපදියේ අධ්‍යක්ීමටනේ. නැත්තම් ආකින්චඤ්ඤායතන ඉලක්කයක් කියලා නෙමෙයි. හැබැයි ආකින්චඤ්ඤායතන ප්‍රතිපදාව හම්බුණා. ප්‍රතිපදාව ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ ලේබල් එක ගහලා ඉලක්කේ නෙමෙයි ප්‍රතිපදාව. එයාට ලේබල් එක නැති වෙන්න පුළුවන්. දැන් අසංඤේ වඩනවා. අසංඤේ වඩනවා කියන්නේ හරිද? මම අසංඤේ වඩනවා කියලා වඩන්නේ. ප්‍රතිපදාව අසංඤේ. හම්බෙච්ච දේට ලේබල් එක අසංඤේ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ විග්‍රහය අසංඤේ. ප්‍රත්‍යක්ෂ විග්‍රහය. දැන් අපි හිතමු අපි ඔන්න මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි අපි පංචපා අපි මේවා අතහැර අතහැර සංඥා අතහැර අතහැර යනවා. දැන් අප දැන් මම කරන්නේ මොකද්ද? එන කරුණවල දැන් යෝනිස මනසිකාරණේ මේ කරන්නේ මට ගෝචර වෙන කාරණා ඔක්කොම සංඥානුගෙන යනවා. දැන් ප්‍රතිපදාව මොකද්ද? ලේබල් එක අසංඥ යනවා කියලා හිතෙන්නේ නැහැ. අපි දැන් වචනයක් දාගෙන නිවන් දකින්නවා කියලා. හැබැයි දැන් ප්‍රතිපදාව සංඥා ගන්නෙ. ඒ කියන්නේ ප්‍රතිපදාව කුමන ගාමිනී ප්‍රතිපදාවද? අසඤ්ඤ ගාමිනී ප්‍රතිපදාව. ඊළඟට අපි යන ඕන නත්කිච්ච. මෙතනත් කිසිවක් නැහැ. මේ බොරු මේ මෙතන මම කියලා දෙයක් නැහැ. නැත්නම් මෙතන රූපී කියලා දෙයක් නැහැ. නැත්නම් මෙතන මේ දැන් අපි එන හැම එකක්ම මේක අනර්ථයි. මේක වැරදි. දැන් මේ හැම එකම මම පාදක කියලා නැද්ද? මේ අනර්ථ බව, නිසිවක් නැහැ බව, නත්කිංචි බව. ද මේවා හිස්. ඔක්කොම හිස්. දැන් අපි ආකින්චඤ්ඤායත ඉලක්කයක් නැහැ. අපට වෙන ඉලක්කයක් නැහැ. නිවන ඉලක්කතියි. හැබැයි ප්‍රතිපදාව ආකින්චඤ්ඤායතයි. යන්නේ කොහෙද? ආකින්චඤ්ඤායතයි. බුදුරණාහිසේකට උදාහරණ දෙනවනේ. යම් කිසි කෙනෙක් ඒක නිවන නිවීම පිළිබඳව කතා කරන්නෙම අකමැත්තෙන් වුණත් නොදැනගෙන වුණත් දැනගෙන හෝ නොදැනගෙන හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යම් ප්‍රතිපදාවක් කරනවා නම් යමකට යොමු වෙන එහි ප්‍රතිඵල ලැබෙනවද නැද්ද? ප්‍රතිඵල ලැබෙනවා. අපි ආකින්චඤ්ඤාය දන සංඥාන කැමති නෑ. අපට ඒව එපා. කරන්නේ කන. ඒව එපා. මට ආකින්චඤ්ඤාය දන ඕනෙත් නෑ. මට අසංඥා ඕනෙත් නෑ. කරන්නේ වණ. වෙනවද නැද්ද? වෙනවා. අපට එහෙනම් මේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එක හම්බ වුනේ නැත්තම් සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැතිව අපට යන හැම එකදීම මොන ප්‍රතිපදාවක් ගියත් බුදුරන් වහන්සේ කිව්ව එකක් එක නෙවෙයි නේද? සක්කාය දිට්ඨියේ පහරක් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැත්තම් යන ප්‍රතිපදාව ආකින්චඤ්ඤායතනය හෝ නැත්තම් අසඤ්ඤි හෝ නැත්තම් වෙන මොකක් හරි වෙනවා යන ප්‍රතිපදාව. ඉතින් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ යන ප්‍රතිපදාවේදී ප්‍රතිඵල ලැබෙන. හැබැයි ඒ ප්‍රතිපදාව අපි හිතන්නේ නම් ඒක නෙමෙයි කියලා. අපි හිතන්නේ නම් අපි නිවන් දකින්න යනවා කියලා. නම ප්‍රතිපදාව අපි කරන්නේ ඒක නම් ඒකට යනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන කාරණාව
එච්චරටම ප්‍රබලයි. සත්‍ය හොයනවා කියන කාරණාව එච්චරටම ප්‍රබලයි. ඒක හම්බුනේ නැත්තම් අපි මොන ඉලක්කයක් මොන හැඟීමක් තියාගෙන ගියත් කරන දේ නම් ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් ඊළඟ ජීවිතේදී හම්බෙයිද ධර්මය? ඊළඟ ජීවිතේ හම්බෙන්නේ කරපු දේට ප්‍රතිඵලයක්. දැන් අපි ආකේචිඤ්ඤායතන සමාධිය වඩන් ගියා නම් ඊළඟ ජීවිතේ හම්බෙන්නේ මොකද්ද? ආකේචිඤ්ඤායතන. අපි අසඤ්ඤේ වඩන ගියන් අසඤ්ඤ කියලා නම් දාන්න ඕනේ. අසඤ්ඤේ වඩන ගියන් ඊළඟ ජීවිතේ හම්බෙන්නේ මොකද්ද? අසඤ්ඤ. අපි සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයේ ධර්මයට ගරු කරමින් ඒ චින්තනෙ මෙහෙවගෙන ගියා නම් ඊළඟ ජීවිතේ හම්බෙනවා ඒක. එහෙම නොවුනොත් අපට අනිවාර්යෙන්ම මේ මොනවාම ප්‍රතිපදාවකට යමිනවා. ඉතින් ඒකට අපි මේ හොඳට මේ දේශනා හම්බෙන එක පුදුම වැදගත්කමක් තියෙන බුදුරන් වහන්සේට මේ ඇත්තටම අන්‍ය තීර්ථක කොච්චර දෝ කරලා දෙනවා අපේ ධර්මයේ තේරුම් ගන්න. ඈ මේ අන්‍ය තීර්ථක මේක කිව්වේ නැත්නම් අපි ඔක හිතන්නේ නැනේ. අන්‍ය තීර්ථක කියන අපිත් බොජ්ජං වඩනවා අපිත් මේ නිවර්ණ ප්‍රහාණය කරන ප්‍රඥා දුර්වල කරන. ඉතින් ශ්‍රමණ ගෞතමයන් ගියා අපි වෙනසක් නැහැ නේ. අපි දෙකොල්ලම එකයි නේ කියන්නේ. ඇත්තනේ. දැන් ওই කාරණාව කායෙන් හරි ඇහුවොත් හරි දැන් හොඳන ඉදලා බලන්න කවුරු වරි කිව්වොත් අපි හිතමු දැන් ආගමෙන් කවුරු වරි කියන්නේ මේ සත්‍යවාදී මේ කතා කරන්නේ අපිත් බොජ්ජං වඩනවා ඔයාලත් බොජ්ජං වඩනවා ඉතින් අපි ඔයාලා වෙනසන්නේ සියලු ආගම් එකයි දැන් ඇති බොජ්ජං කතාවනේ නමුත් අතේ තිබ්බනේ එක නැන්ද ආගම් ආගම් එකයි වෙනසන්නේ බුදුරණවහන්සේ මේ බොජ්ජංග විස්තරය කතා කරන්න පුළුවන් ශ්‍රාවකයෙකුට විතරයි කියන. ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවකයෙකුටයි. ඔන්න බොජ්ජංග යදපි වික්‍රය අජත්තං කතමාජ වික්‍රය පරියාය යම් පරියායන් ආගම්ම සත්ත බොජ්ජංග චතුද්දස. මොකද්ද මේ 14 ආකාරයේ සත්ත බොජ්ජංග. යදපි වික්‍රය අජත්තං ධම්මේසු සති තදපි සති සම්බොජ්ජංගං. යදපි බහිද්ධා ධම්මේසු සති තදපි හති සම්බොජ්ජංග හති සම්බොජ්ජංගෝ තීති ඉති හිදං උද්දේශං ගච්ඡති තදමිනා පේතං පරයයන් උද්‍යං හෝති හති සම්බොජ්ජංගයේ තියෙනවලු ආධ්‍යාත්මිකයි බාහිරයි දැන් බෙදන්න පුළුවන් දිනු බලන්නකෝ දැන් අපි හිතමු මෙහෙම ඉස්ලාම බලන්න ඕනේ බෙදන්න කලින් අර්ථය අර්ථයෙන් බෙදන්න ඕනේ බොජ්ජංග බෝධි අංග ඉස්ලාම් බෝධි අංගේ හම්බෙන්නේ ඔන්න අපි හිතන්නේ අපි යම් කිසි අපි මේකට මොකද්ද කියලා දාගන්න එපා මොකද අපි නිවන් දකින්නවා කියලා දාගත්තට නිවි මහම්බෙල නැහෙනේ අපි කරන ප්‍රතිපදාව කවුරු වඩි කරන ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාවෙන් අපේ ඉලක්කය තියෙනවා ඉලක්කය කියන්නේ අපි මානසින් දාගත්ත එක නෙමෙයි කරන ප්‍රතිපදාව ඉලක්කය ඔකපට අමතකේනවා ඉලක්කය කියන්නේ මනසින් දාගන්න එක නෙමෙයි කරන ප්‍රතිපදාවයි. අපි මේ ඉලක්කේ මනසින් දාගන්න. අපි නිවන් දකින්න බොජ්ජංග වැඩනවා. කරන ප්‍රතිපදාව අසඤ්ඤේ. දැන් අසඤ්ඤේට අදාළද බොජ්ජංග වැඩෙන්නේ නිවන් දකින්න බොජ්ජංග වැඩෙන්නේ. අසඤ්ඤේටයි බොජ්ජංග වැඩෙන්නේ. අපි හැබැයි ඉලක්කය අපි හිතේ ඉලක්කය නිවන. කරන ප්‍රතිපදාව අසඤ්ඤේ. එහෙනම් බොජ්ජංග වැඩෙන්නේ අසඤ්ඤේට. කරන ප්‍රතිපදාවේදී සිහිය පිහිටවනවා. ඒ බෝධියට අංගයක්. සිහිය පිටවන්න එපේ. දැන් අපට මේ සංඥා ඔක්කොම මේවා මේ සංඥා මාත්‍රයක් කියලා මේ සංඥාය වැරද්දක් මේක රූපේ වැරද්දක් කියලා අපි මේ සඳහා මේ සත්‍ය තේරුම් ගැනීමට මේ ප්‍රතිපදාවට මේ අවබෝධය ඇති කරගන්න මොන අවබෝධයද? සංඥාවෙහි වැරද්ද නම් වූ අවබෝධය. රූපෙහි වැරද්ද නම් වූ අවබෝධය. ඔන්න අවබෝධය. ඇති කර ගැනීමට සිහිය පැවැත්විය යුතුද නැද්ද? සිහිය පැවැත්විය යුතුද? ඒ සඳහා ධර්ම විචේ කළ යුතුද නැද්ද? දැන් ඔන්න බලන්න අපට ඇහෙන් දක් ඔබලාට අනුමුදස් වහන්සේ කටට ඇහෙනකොට කනට ඇහෙන සද්දයක් ආයක සංඥාවක්. දැන් මේ සංඥාව කියන එක මේ දේවල් වලින් හටගත්. ඉතින් මේ සංඥාව කියන එක වැරදි. මේ සංඥාව කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත නැත්නම් මේ සංඥාව කියලා කියන්නේ මෙහෙම එකක් කියලා. අපි මේ සංඥාවේ තියෙන වැරද්දක් බලීම සඳහා විචක්ෂණය කරනවද නැද්ද? සඤ්ඤායේ තියෙන රද්ද ඒක ධම්මවිචේ සම්බොජ්ජංගේ මොන මොකේද සඤ්ඤාව නැතිනම් වූ අවබෝධය සඳහා ධම්මවිචේ සඤ්ඤාව නැති අවබෝධය සඳහා ධම්මවිචේ ඒ සඤ්ඤා නැති වෙන නේ යන්නේ
රූපේ ඉක්මවීම සඳහා ධම්මෝචි ඇත්තමයි විමසන්නේ. වැරද්දක් නෙමෙයි. ඒ ඉතින් ඒ බෝධියට අංග ගැනීමසන්නේ. ඒක සත්‍යයක් නේ. ඊළඟට මානසික පැත්තකට ගිහිල්ලා මේ මානසික පැත්තේ අපි හිතමු අරූපේ පැත්තට ගිහිල්ලා මේ පට මේ රූප සද්ද ගන්ධ රස පහත මේවා මානසික වට ගන්න මේවා ඔක්කොම බොරු. ඇත්ත ඒක. බොරු කියන එක ඇත්ත. ඒ බෝධියට ධම්මෝචය කරනවා. ඒ බෝධියට ධම්මෝචය කරනවා. ඒ බෝධියට වීර්යය කරනවා. ඒ බෝධියට සිහිය පිහිටවනවා. ඒ බෝධියෙන් ප්‍රීතිය හට ගන්නවද නැද්ද? ප්‍රීතිය හට ගන්නවා. ඒක වඩාත් ප්‍රීතිය. පස්සද්ධිය හට ගන්නවද නැද්ද? පාසද්ධි සිත එකගෙනවද නැද්ද? උපේක්ෂා වෙනවද නැද්ද? උපේක්ෂාවත් වෙනවා. මේ බෝධියට අවශ්‍ය අංගය වඩන ඕක අන්‍යයිට කරන්න පුළුවන් නේ. ඔන්න ප්‍රතිපදාවේදී හම්බෙන්නේ ප්‍රතිපදාවක් ඔස්සේ යන. හැබැයි ඉලක්කය ආකින්චඤ්ඤායතන අසඤ්ඤ කියලා ගන්නෑ. දැන් හම්බෙච්ච දෙහි සත්‍යයට යන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය ආකේචඤ්ඤායතනේ. ඒ බෝධියට යන්නේ. හම්බෙච්ච දෙයට දැන් අත්විඳින දෙහි ඉලක්කේ කරා යන්නේ. ඒකට යමු වෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න කෙනාට තමයි බෝධි අංග හැටියට අතන සේක කෙනාට තමයි බෝධි අංග හැටියට නිවීම සඳහා. ඇයි යාර බෝධිය කියන්නේ මේ අවබෝධය හම්බෙනකොට ඒකට අවශ්‍ය අංගේ භාවිතා කරන නිවීමට යමු වෙනවා. මෙතන කතා කරන්නේ මේ කතා කරන පරයයිනේ අජ්ජත් මහින්දා. එතකොට ඔන්න බලමු මේක දැන් අජ්ජත් මහින්දා. දැන් ඔන්න බෝධි අංගය කියන්නේ තේරෙනවද නේද? බෝධි අංගය කියලා කියන්නේ දැන් අපි කල්පනා කරන යම් කිසි දෙයකට යම් කිසි සත්‍ය ස්වභාවයක් අපට හම්බ වෙනවාද? ඒ සඳහා සිහිය පිහිටනවා. ඒකට ධම්මවිචය කරනවා. ඒකට විරිය හට ගන්නවා. පීතියකින් හට ගන්නවා. පස්සද්ධි හට ගන්නවා. සමාධි හට ගන්නවා. උපේක්ඛා හට ගන්නවා. දැන් කරන ධම්මවිචයත් දැන් කරන ප්‍රතිපදාවත් එක්ක දැන් හිතන කල්පනාවත් එක්ක ඒකේ ඉලක්කය අපට අදාළ නැහැ. කරන දේට නෝ ඉලක්කය තියෙන්නේ. හැබැයි ඒ දේ තුල හොඳට හිතන්න ඒක හම්බ වෙන්නේ මට ලැබෙන්නක් නේද? මට ලැබෙන්නක් නේද හම්බලා තියෙන්නේ? දැන් එකෙන් මම අර උදේ ඇහුවේ සෝතාපන්න වෙන්න මං යනවා නම් ඒකත් මට ලැබෙන්නක් නේ. ප්‍රතිපදාව වැරදි. දැන් මෙතනත් යන්නේ මට ලැබෙන්නක් නෙමෙයි. එතකොට මම කියන කාරණාව එක්ක බලනකොට ලැබෙන්නක් කියන එක මට ලැබෙච්චනම් ලැබුණේ. දැන් ආකින්චඤ්ඤායතනෙට යනකොට අසඤ්ඤයට යනකොට විඥානං චාරිතනට යනකොට මේක ලැබුණේ කාටද? මේක අත්විඳින කෙනා කවුද? මම කියන කාරණාව එක්ක ඉන්නකොට මට තියෙනවා බෝධිඅංගයක්. මටයි ඒක තියෙන්නේ. හොඳට බලන්න මේ බෝධිඅංගය තියෙන්නේ කාටද? මට. එතකොට මම වෙනම බෝධිඅංග වෙනව නෙමෙයිද? මම වෙනම බෝධිඅංග වෙනව නෙමෙයිද? මම වෙනම සමාධිය වෙනව නෙමෙයිද? මම වෙනම අසඤ්ඤය වෙනව නෙමෙයිද? මම වෙනම ආකේඥාද වෙනම නෙමෙයි. මට බෝධිඅංගය තියෙනවා. එන බෝධිඅංගය මට තියෙන ගන්නම්. මට තියෙන ඒවා කතා කරනකොට මොනවද තියෙන්නේ? ඇහැට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, මනට ධම්මේ. මට තියෙන ඒවා බාහිර ආධ්‍යාත්මිකද? මට තියෙන්නේ. හැබැයි මම ඉන්නවනේ බාහිරව හම්බෙච්ච එක. මට තියෙන බවක් හම්බුණා නම් යමක් ඒක පිටින් ආව එකක්. ඒක මට ඇති වෙච්ච එක බෝධිඅංගයක්. හැබැයි අපට අපි හඳුනන අපි කැමති මට ඒ දේ ඇති කර ගන්නද නැද්ද? මට බෝධිඅංගය ඇති කර ගන්නද නැද්ද කැමති? මට ඇති කර ගන්න. ඒ කියන්නේ අන් අයට හම්බ වෙන බෝධිඅංගය තාම සක්කාදිට මහරක් වදින එකක් හම්බෙලා නැහැ. මට බෝධිඅංගයක් ඇති කර ගන්න. පිටින් හම්බෙලා තියෙන්නේ. පිටින් කියන්නේ මේ අර පිට පැත්තෙන් නෙමෙයි. මම ඉන්නවනේ. මම ඉන්නව මැන්න බෝධිඅංගේ. මම බෝධිඅංගේ බව මැන්න. මට බෝධිඅංගයක් ඇති බව මැන්න. එතකොට බෝධිඅංගේ කියන්නේ වෙන එකක්. මම කියන්නේ තව කෙනෙක්. මම එයාත් විඳිනවා. ඔන්න ඔය විදිහටයි ලෝකේ හැම එකක්ම තියෙන්නේ.
එහෙනම් අපි සෝතාපන්න වෙනවා, අපි බෝධිඅංග වඩනවා කියන මේ න්‍යාය හම්බ වෙන්නේ ලෝකයටයි. මේක මේ බාහිරව හම්බ වෙන කාරණාවක්. බෝධිඅංගේ ආධ්‍යාත්මී බෝධිඅංගේ කියන්නේ මොකක්ද? දැන් බාහිර බෝධිඅංගේ මේ කතා කරා. බාහිර කියන්නේ මේක ඔක්කොටම ලෝකයේ ගෝචර වෙනවා. දැන් මේ විග්‍රහයේදී හොඳට හිතන්න. එහෙමනම් මට යමක් ඇති වෙච්ච බව හම්බ වුණා නම්, මා තුළ නීවරණ ප්‍රහාණයක් හම්බ වුණා නම්, බාහිර නීවරණේ ප්‍රහාණලා තියෙනවා. මා තුළ නීවරණ ප්‍රහාණයක් හම්බ වුණා නම් මම වෙනමයි, මට තියෙන බාධක වූ නීවරණ ප්‍රහාණයි. මා තුළ ප්‍රහාණය. එතනත් බාහිර නීවරණ. හැබැයි ඒ ඇයි මම කියන්නේ සාස්වතයක්, ආත්මවාදයක්, මම සත්‍යයි. සත්තු ක්‍රියාවක් අත්ය. ආත්මය කියන්නේ විනාශ නොවන එකක්. ආත්මය කියන්නේ සාස්වත වූ දෙයක්, ආත්මය කියන්නේ ස්ථිර දෙයක්. ඒ නිසා ඒ සඳහා ඒ ආත්මයේ රැකවරණයක් තමයි, නැත්නම් ඒ ආත්මයේ පහසුවක් තමයි නීවරණ ප්‍රහාණය. ඒ මට පහසුවක්, මට යහපතක් බොජ්ජංග. එතකොට අනිත් එක මොකක්ද? ආධ්‍යාත්මී බොජ්ජංග අජත්තං සති සම්බොජ්ජංග. ආධ්‍යාත්මී දැන් මේ බුදුරන් වහන්සේ පෙන්වන්නේ නම් මේ ආධ්‍යාත්මී නීවරණ සති සම්බොජ්ජංග එක නීවරණ උපසනාවයි පැහැදිලි කරන්නේ නේ. ඔන්න එතන අපි ඉස්සරහට කතා කරා නීවරණ ධම්මන උපසනාවත් එක්ක. අපි මේකත් එක්ක බලමු. ධම්මන පසනාවේ බොජ්ජංගත් එක්ක මොකද්ද කියන්නේ? සන්තංවා අජ්ජත්ත සති සම්බොජ්ජංග, අච්චිමේ අජ්ජත්ත සති සම්බොජ්ජංගෝති පජානාති. ඔන්න එතන වචනේ මාධ්‍යාත්මය කියලා කියනවා. එතකොට එතන විවහාරේ මාධ්‍යාත්මය කියලා තියෙනවා. අසන්තංවා සති සම්බොජ්ජංග, නත්තිමේ අජ්ජත්ත සති සම්බොජ්ජංගෝති පජානාති. සති සම්බොජ්ජංගේ නැති බවක් දැනගත්තා. අදාච අනුත්පන්න සති සම්බොජ්ජංගස්ස උපාදව පුත්තංච පජානාති. නූපං සති සම්බොජ්ජංගේ ඉපදුනා කියලා දැනගත්තා. අදාච උපන්න සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී ගච්ඡති. උපන්න සති සම්බොජ්ජංගේ භාවනාව වශයෙන් පිරිපුන් වුණා. ඔන්න එතන සති සම්බොජ්ජංගේ භාවනාව හැටියට විග්‍රහ කරන එක. නිවර්ණයක් තියෙන ඔය වගේ මේවා එතන අවසානට තියෙන්නේ ප්‍රහාණය වුණා කියලා. දැන් අපි කතා කරන්නේ ද සේකයා ලෝකේ දැක්මයි පෘථජ්ජනයා ලෝකේ දැක්මයි දෙක. කුයික් වෙනු ටිකක් නෑ මං කිය ඔයාලා පොඩ මොඩත් ලස්සන කරුණ දෙක කතා කරන්න. සේකයා ගති සම්බොජ්ජංගයයි නෙමෙයි සංක ලෝකේ සංකර දැක්මයි පුතඥයාගේ සාහස දැක්මයි නේ. සංකත දැක්මයි සාහස දැක්මයි දෙකන්නේ දැක්ම ලෝකේ. සංකතයාගේ සංකත දැක්ම කියන සේකයාගේ සංකත දැක්ම කියනකොට සාහස පුතඥයාගේ සාහස දැක්ම මේ දෙක දැක්ම වෙන්නේ කොහොමද? සාහසට දැක්ම එන්නේ මම ඉඳලා මට තියෙන දේ සියනවා. ඒක තමයි නැති වෙන්නේ. හැබැයි දැන් අපිට බලන්නකො නීවරණයක් ආවම අපට හම්බ වෙන්නේ නැති වුණා කියලා හම්බ වුනේ තිබිච්ච නීවරණයක්ද නැද්ද? අපට අනුපාදයක්ද හම්බුනේ? අපට හම්බුනේ නීවරණ නොයේ හොඳවට ප්‍රත්‍යක්ෂයෙන් හිතන්න. කාමච්ඡන්දේ අපට ආව කියලා හිතන්න. කාමච්ඡන්දේ ප්‍රහාණය වෙන්න අපි හිතුවා කියන්නේ මොකක් හරි නෙමෙයි. අපට හම්බුනේ කාමච්ඡන්දය නැති වුණා කියලාද නොයේ දුණා කියලාද? නැති වුණා. බුදුරණන් වහන්සේ පෙන්වන්නේ නොයේ දුණා කියලා. අපට හම්බුනේ නැති වුණා. නැති වුණේ මොකද්ද? තිබුණේදී. කාටද? මට. මට තිබුණ නීවරණේ නැති වුණා. නොයේ දුණා නෙමේ නැති වුණා කියලා හම්බුනේ. ප්‍රත්‍යක්ෂයක බලන්න අපට නොයේ දෙන බවක් හම්බුනා නැති වෙන බවක් හම්බුනා. ඊට පස්සේ නැත්තේ? නෑනේ නැති වුණ නිසා නැත්තේ. නොයේ දුණ නිසා නෙමෙයි නැති වුණ නිසා නෑ. නොයදුන නිසා නෑ නෙමෙයි නැති වුණ නිසා නෑ. ඔන්න නෑ.
එතකොට මේ නැතිවීම කියන කාරණාව වන්න තිබ්බ දෙයක් වශයෙන් ඇති වුණා. මේ කවුරු පාදක වෙලාද මේ හම්බුනේ? මම පාදක වෙලා. එතකොට මේක මේ හේතුඵල ක්‍රියාව දකිනකොට නොයෙදීම කියන කාරණා. මම යෙදුනාම හම්බ වුණා. මම නොයෙදෙනකොට යෙදෙන්නේ නැහැ. මේක 아무තු දැක්ම. අපට හිතා ගන්න කොහොමද දකින්නේ කියලා. මම යෙදෙනකොට යෙදුනා, මම නොයෙදෙනකොට යෙදෙන්නේ නැහැ. එතකොට මම සහ මගේ අයිති අතාරත්තයක් නැහැ. මම සහ මට කියන දේ අදාළත්වයක් නැහැ. අපිට මේ දෙක හම්බ වෙන්නේ සාසත හැටියට මේ දකින්න කෝණේ මමයි මගේ පිටයි කියන දෙක. ඔන්න ඕකත් එක තමයි අපිට ලෝකයේ දැක්ම තියෙන්නේ. දැන් මේ බුදුරණවහන්සේගේ බොජ්ජංග කාටද හම්බ වෙන්නේ? සේකයාට. සේකයාගේ අර මම කියන කාරණාව වැරද්ද හම්බෙලා. එතකොට ආධ්‍යාත්මී බොජ්ජංග ඇති බව. දැන් අපට හම්බ වෙන්නේ මට බොජ්ජංග ඇති බව. බුදුරණවහන්සේ පෙන්වන්නේ ආධ්‍යාත්මී සතිය ඇති බව. සතිය මොකද්ද? මොන බෝධිඅංගිර සතිය තියෙන්නේ? මම වැරදි බව හම්බ වෙන බෝධිඅංගයට. හොඳට ඒක හිතන්න. බෝධිඅංගය මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මග්ග. අනිත්‍ය දුක්ඛ අනාත්ම පටිච්චසමුප්පන්න බව. ඒ බෝධියේ ප්‍රත්‍යක්ෂය මොකද්ද? මම වැරදි බව. එතකොට මම වැරදි බව බෝධිඅංගය කියන ප්‍රත්‍යක්ෂය එනකොට මම වැරදි බව කියන බෝධියට නම් සිහිය කියන්නේ. එතකොට මොකද්ද දෙකක් වෙන්නේ? මටද බෝධිඅංගය තියෙන්නේ? මටද බෝධිඅංගය තියෙන්නේ? මම වැරදි කියලා හම්බෙන බෝධිඅංගයෙන්නේ. මම නොයෙදෙන බව හම්බෙන බෝධිය කියන්නේ අතන බෝධිය කියන්නේ මොකද්ද? අතන බෝධිය කියන්නේ මට මම යමක් අත්විඳින බෝධිය. මම වැරදි බව හම්බෙන බෝධිය නෙමෙයි. මම යමක් අත්විඳින බෝධිය. මෙතන හම්බෙන්නේ මම වැරදි බව හම්බෙන, ඒ කියන්නේ බෝධිය වෙන්නේ මම වැරදි බව හම්බෙන බෝධියක් වෙන්නේ. ඉතින් මම වැරදි බව හම්බෙන බෝධිය මං අත්විඳිනවා කියන්නේ. මම වැරදි බව හම් වෙන බෝධිය මං එහෙනම් ඔන්න අපට හැම වෙලෙම මේක මේ දකින්න කෝණ වෙනසක් කියන්නේ සෝතාපන්න කෙනායි පුතජනියයි ලෝකේ හැම වෙලෙම හම් වෙන්නේ මම මට අත්විඳින දේ. අතන දි හම් වෙන්නේ මම වැරදි බව හම් වෙන්නේ. එහෙනම් මේ බෙදීමම ඒ බෝධි අංගයේ කතා කරන තැනදී මේ බෙදීමම ඉක්ම වෙලා ගිහිල්ලා මෙන්න මේකෙදි පිට තියෙන බෝධි අංගයක් කියන ඉදීම නැහැ. ඒකට කතා කරන්න තියෙන්නේ නිවන් මඟ කියන කාරණාවෙක මම වැරදි කියන හම්බෙන බෝධියන්ගේ. ඒක කතා කරද්දී බෝධියන්ගේ තික්මෙනවනේ. ඒක තවත් බෝධියට යමු වෙනකොට බෝධියන්ගේවත් තික්ම වෙනවා. ඒ බෝධියන්ගේ කියන කාරණාව දැන් අපට අර නොයදීමක් එදීමක් නෙමෙයි හම්බෙන්නේ. සත්‍ය දකින්නකොට හම්බෙන්නේ නැතිවීමක් නෙමෙයි. කාමච්ඡන්දය ගත්තහමත් ගත් හම්බෙන්නේ නැතිවීමක් නෙමෙයි යෙදීමක් නොයෙදීමක්. යෙදීමේ වැරද්ද හම්බෙනකොට නොයෙදීම හම්බෙලා. එහෙනම් බෝධිඅංගයේ තික්මෙනවා. අන්න නිවැරදිවම බෝධිඅංගයේ හටගත්ත හම්බ වුණා අජ්ජත්තං හති සම්බොජ්ජංග. ආධ්‍යාත්මී හති සම්බොජ්ජංගයේ තියෙනවා. ආධ්‍යාත්මී කියලා පැහැදිලි කරේ මගේ කියන එක නෙමෙයි. මගේ කියන කාරණා හැබැයි මඤ්ඤතාවක් තියෙනවා. බෝධිඅංග නිර්වචනයක් තියෙනවා. පැනවීමක් තියෙනවා. මඤ්ඤිතයක් තියෙනවා. අපිට මේ මඤ්ඤිතය කියන කාරණාවයි මම මගේ කියන කාරණාවයි අතර පැටලෙවෙලා. හැබැයි බෝධිඅංගේ මඤ්ඤිතයත් මේ මඤ්ඤිතයත් ඉක්ම වෙනවන්න බෝධිඅංගය කියලා දැනගත්තනම් බෝධිඅංගයකින් බෝධිඅංගය හම්බෙනවා දහපම. බෝධිඅංගය කියලා කියන්නේ මොකද්ද? ඒ බෝධි අංගය හොඳට මේක හිතන්න. ඒ බෝධිය මොකද්ද? මම වැරදි කියලා හම්බෙන බෝධියනේ. මම වැරදි කියලා හම්බෙන බෝධියේ බෝධි අංගය භාවිතා වෙනකොට බෝධි අංගයේ බව හම්බුණා නම් බෝධි අංගය හම්බෙන්නේ නැහැ නේද? ඒ බෝධිය මොකද්ද? ඉතින් මම වැරදි කියලා හම්බෙච්ච තැනදී බෝධි අංගය
බෝධිඅංගය කියන කාරණාව, ආධ්‍යාත්ම බෝධිඅංගය කියන බෝධිඅංගයේ නිර්වචනය යෙදෙන එක ඉක්මවනව. ඇයි ඒක යෙදුනෙත් තහපව බෝධිඅංගය කියලා හම්බ වුනෙත් තහපව. මේ මම එතන හම්බෙන්නේ මට මගේ කියන එක නෙමෙයි, යෙදීම නොයෙදීම කියන එක. යෙදීම නොයෙදීම යෙදුනා. යෙදුනේ හැබැයි බෝධිඅංගයක් එක්ක. බෝධිඅංගේ මං වැරදි කියන බෝධිඅංගයට සිහි යෙදුනා. මම වැරදි කියන බෝධිඅංගයට සිහි යෙදුනා නම් මං වැරදි කියලා හම්බුනා නොයෙදෙනවා දෙදෙනවා තාපව. නොයෙදෙනවා. මම වැරදි කියන බෝධිඅංගයට මම යෙදුන බව බෝධිඅංගෙන් හම්බුනහම මම වැරදි කියන කාරණාවේදී යෙදෙන්න විදියක් නැහැ, නොයෙදෙනවා. අන්න නොයෙදීම හම්බ වෙනවා. හම්බෙන්නේ අසන්තංවා හටි සම්බොජ්ජංග නත්තිමී අජ්ජත්ත හටි සම්බොජ්ජංගෝති පජාන. දැන් බෝධිඅංග වඩන්න නැතුව කෙනෙක් හිටියහම දැන් හිතන්නකෝ, චේක කෙනෙක් කියලා, චේකේ සෝතාපන්නේ බෝධිඅංගේ හම්බෙන් නැතුව ඉද්දි, බෝධිඅංගේ හම්බෙන් නැතුව ඉද්දි කියන්නේ අපි භාවිතා කරන්නේ නැහැ කියන රාගයේ සේවනය කරනවා ඉන්නවා. ඒ අවස්ථාවෙත් අපි ලෝකේ කතා කරනකොට බෝධිඅංගේ නැද්ද තියෙනවද? නැහනේ. බෝධිඅංගේ නැහැ. ඒ කියන්නේ බෝධිඅංගේ කියන්නේ එතන අපේ සිහිය පිහිටවල නැහැ. දැන් මෙතන මේ කතා කරන්නේ බුදුරයන් වහන්සේ සතිපට්ඨාන භාවනාවක් කරනකොටනේ. ඉතින් දැන් අතන භාවනාවක් කරන එකක් නැහැ. එතනත් නැහැ එහෙනම් බෝධිඅංගේ. දැන් තියෙන්නේ රාගයනේ, තරහනේ. ඒතොරේ ඒ ඒක අතෙන්ද දාන්නේ අප භාවනා කරන එකට. අසන්තං අජ්ජත්ත හති සම්බොජ්ජං නත්ති මේ අජ්ජත හති සම්බොජ්ජං ගෝති පජානාති කියන දාන්නුනේ නීවරණත් ඕකනේ. දැන් අපිට නීවරණ ප්‍රහාණය වුණාම නෑ, අපි නීවරණ තියනවා. දැන් නීවරණ තියනවා කියලා අපි දන්නවා. හැබැයි බුදුරණවහන්සේ නීවරණ තියනවා කියලා දැනගත්තාම ඊළඟට නීවරණ නෑ කියලා දැනගන්නවා. තියනවා කියලා දැනගනයි නෑ කියලා දැනගන්න. තියෙන දෙයට සාපේක්ෂව නැති වෙන්නේ. නිවර්ණ නැහැ. ආයි නිවර්ණ උපදිනවා. ඉතින් දැන් ඉපදීම දැනගන්නකොට අන්න ක්‍රියාවත් එක්කම හම්බුණා. ඉපදීමක් සිදෙනවා. නැති බවයි, නිවර්ණ නැති බවයි, නිවර්ණ තියෙන බවයි. දැන් අපට නිවර්ණ දැන් තියෙනවා කියලා අපට හම්බ වෙනකොට නිවර්ණ නැහැ කියන කාරණාවට වඩා අපට තියෙන්නේ සමාධිය ඇති බව කියන එකද හොඳට හිතන්න. අපට ප්‍රත්‍යක්ෂයේ හම්බ වෙන්නේ නීවරණ නැති බව කියන එකද සමාධිය ඇති බව කියන එකද? සමාධිය. ඒ කියන්නේ අල්ලගෙන නේද අපි? නීවරණ නැති බවක් නෙමෙයි හම්බලා තියෙන්නේ, සමාධිය ඇති බවක් හම්බලා තියෙන්නේ. බුදුරණහන්සේ වෙන්නන්නේ නම් නීවරණ නැති බවක් කියන්නේ. අපට හම්බෙන්නේ සමාධිය ඇති බවක් වෙන්නේ නීවරණ. දැන් නීවරණ ටික අයින් වුණාම දැන් මොකද හිත තියෙන්නේ? සමාධිය. දැන් නීවරණ නැති බව හිතනවනේ. දැන් තියෙන සමාධිය ඇති අය අල්ලගත්තනේ. බුදුරණවහන්සේ වෙන්නන්නේ නීවරණ නැති බවක් හම්බෙනවා කියලා සමාධිය ඇති බව කියලා මම වැරදි බවනේ හම්බෙන්නේ. සමාධිය ඇති බව අල්ල ගැනීම නෙමෙයි නීවරණ නැති බව අල්ල ගැනීම. අසන්තං වාඤ්ඤත්ත. දැන් බොජ්ජංග ඇති බව හම්බ වුණා. බෝධිඅංගය කියලා කියනකොට මම කියන මේ ගැඹුරුයි ගොඩක් ඈ. මටත් තේරෙයිද මන්ද මේ කතා කරන්නේ? අනි පංචේවර නැතිව මම පාදික ක්‍රියාකාරී හැකියි. අජන්ති කියලා. සම්මත නැහැ එතන. දැන් එම කතා කරන්නේ. ආසාකච්ඡාවේ. එතකොට මොකද කි? නීවරණ නැති බව. නීවරණ නැති බව හම්බෙනවා. අපට හම්බෙන්නේ සමාධිය ඇති බව. නීවරණ නැති බව නෙමෙයි සමාධිය ඇති බව. එතකොට සමාධිය ඇති බව කියන කාරණාව අපි අල්ලගෙන නේද? නීවරණ නොයෙදෙන බව නෙමෙයි. දැන් නීවරණ නොයෙදුනේ කුමක් නොයෙදීමෙන්ද? අන්න ආධ්‍යාත්මික කතාව කතා. නීවරණයේ කාමච්ඡන්දේ දරුනේ මට ආපු දෙ නැතිවීමෙන්ද මම වර්ධි බව හම්බවීමෙන්ද? නැති උනේ නම් මට ආපු දෙ නොයදුනේ
ඉතින් සමාධිය තියෙන බව ගන්න කොහෙද? ඈ සමාධිය තියෙනවා ගන්න බෑනේ. නොයෙදුනේ මොකෙන්ද? ඔන්න නිරෝධය කතාව පැත්තේ එකයි තියෙන්නේ. නොයෙදුනේ මොකක් නොයෙදී මොකක් මොකේ වැරද්දෙන්ද? මංව ඉතින් සමාධිය කාටද තියෙන්නේ? නීවරණ නැති බව හම්බ වුණා මිසක් නීවර නැති බව හම්බ වුණේ බාහිර වූ මට ආපු ආරම්මණිය අතහැරලා නෙමෙයි. ඒ වැරද්දක් මොල නෙමෙයි. ඒක බාහිර ක්‍රමයේ ආධ්‍යාත්මික ක්‍රමයේදී නීවරණ බව හම්බ වුණා කුමක් එක්කද? මම හම්බවීමක් එක්ක. මම යෙදීමේ වැරද්දේදී නීවර නොයෙදුනා මිසක් සමාධිය යෙදුනා කියන එක නෙමෙයි. නීවර නොයෙදුනා. ඉතින් නීවර නොයෙදුනේ මොකක් කරන නොයෙදීමෙන්ද? මම නොයෙදීමි. මම නොයෙදුනා නම් සමාධිය කාටද දෙන්නේ? මට නේද? එතන බෝධිඅංගයේ සතිය. දැන් මේක සතියත් එක්කනේ අත බෝධිඅංග ඇතිවීමයි නිවන ප්‍රහාණයයි කියන්නේ. එකම ක්‍රියාවලියනේ. ප්‍රහාණය වුණා නිවරණ. එතන බෝධිඅංග සති සම්බොජ්ජංගයේ ඇති වුණා. මම යෙදීමේ වැරද්ද නම් වූ බෝධිඅංගයේ සිහිය පිහිටුවපු තැනදී බෝධිඅංගය සතිය බව හම්බ වෙනවා මම නොයෙදීමට. එහෙනම් සතිය බෝධියන්ගේ තිබිය හැකේද? සතිය බෝධියන්ගේ ඉක්මවනවානේ. සතිය බෝධියන්ගේ කියන බෝධියන්ගේට සිහිය පිහිටෙව්වා. ඒකයි මම අර පටිච්චසමුප්පාදයේම කතා කරනකොට අර ඉක්මවනවා කියන පරියය කතා කරන්නේ. සංඛාර විඥාන නාම රූප සලආයතන ඉක්මවනවා කියන පරියය කතා කරන්නේ. අපිට සංඛාර විඥානයේ සත්භාවයක් නිහම් වෙලා තියෙන්නේ. ඔන්න ඔය දැක්ම හම්බෙන්න තියෙන්නේ. බෝධියන්ගේ කියලා සත්‍ය දැකීමට සිහිය හම්බුණා. මම නොයේ දෙන්න සිහිය. එතකොට මම කියලා ගැනීමේ වැරද්දේ දෙන සිහිය ඇතිවීමේ සිහිය බව හම්බුණා නම් සිහිය නොයේ දෙන බවක් හම්බෙන්නට ඕන. දැන් හරි සම්බොජ්ජංගේ දැන් නැහැ කියලා හිතන්න දෙයක් නැහැ නේ. හරි සම්බොජ්ජංගේත් එක්කනේ හිතන්න දෙන්නේ නැහැ කියලා. දැන් කවුරු හරි රාගයේ සේවනේ සෝතපන්න කෙනෙක් රාගයෙන් ද්වේෂයෙන් ඉඳන් හරි සම්බොජ්ජංගේ නැහැ කියලා හම්බෙනවනේ. බෝධියංගේ බෝධියංගේ නැහැ කියලා හම්බෙන්නේ. බෝධියංගේ තියෙද්දි මේ. හැබැයි බෝධියංගේ නැති බව මිසක් බෝධියංගය කියන කාරණාව නැති බවක් අල්ලගත්තා නෙමෙයි. අර කලින් නීවරණ උදාහරණයක් හිතන්නේ. සමාධිය අල්ලගත්තානේ කලින්. නීවරණ ප්‍රහාණය වෙන්නේ මම නොයදීමෙන් නම් සමාධිය යෙදෙන්න විදියක් නැහැ නේ. සමාධි තමයි හිත අපට තියෙන ලෝකේ. මම මේ කතා කරන්නේ ඔයාලට. සමාධිය කියන කාරණාව තමයි තියෙන්නේ නැත්තේ නේ. මේ කතා කරේ පරියාය නීවරණ බයිද්දා ආධ්‍යාත්මික වශයෙන් හම්බෙච්ච තැනදී නීවරණ ප්‍රහාණී වුණාම මම වැරද්දෙන් නීවරණ ප්‍රහාණී වුණා නම් මම වැරද්දට හම්බෙන්න විදියක් නැහැ සමාධිය නම් නීවරණ ප්‍රහාණය. නීවරණ ප්‍රහාණය. එතකොට කතා කරන්න දෙයක් නැහැ නීවරණේ. කියන්නේ යන දෙයක් අල්ලගන්නේ. දැන් අපට සෝතාපන්න කෙනා දැන් සති සම්පොජ්ජංගේ නැහැ කියලා ගත්තනම් රාගයේදී වෙන එකක් අල්ලගෙනද නැද්ද? ඒ කියන්නේ සති සම්පොජ්ජංගේ විභව නැත්නම් විනාශයද නැද්ද? සාසතු සති සම්පොජ්ජංගයක් ස්ථිරව තියෙන සති සම්පොජ්ජංගේ කියලා එකක්. දැන් මම රාගයේ සේවනය කරද්දී ඒක මට නැහැ නේද? ඒකනේ හම්බෙන්නේ. ඒ කියන්නේ සේකයාගේ දැක්මද පුතජනයාගේ දැක්මද? එහෙම සේකයාට එන්න විදියක් නැහැ. ඇයි අර තියෙනව හරි සම්පොජ්ජංගේ දැම්මට නෑ මං රාගයේ සේවනය කරන නිසා. ඒ කියන්නේ ඒක සාස්වතයි හරි සම්පොජ්ජංගේ. තියෙන එකයි හරි සම්පොජ්ජංගේ. නොයදෙන බව නෙමෙයි හැම්බෙලා තියෙන්නේ. තියෙන එක දැම්මට නෑ කියලා. ඒකත් මට නෑ කියලා. එහිම එකක් හම්බෙන්නේ නෑ. අපි හිතන්නේ හරි සම්පොජ්ජංගේ නෑ කියනකොට සේක කියනවා බොජ්ජංග වඩන්න නැති අවස්ථාවේ රාගයේ සේවනය කරද්දී බොජ්ජංග නෑ කියලා හම්බෙනවා. ඉතින් බොජ්ජංග තිබිච්ච එක නැති වෙලා තියෙන සාස්වත බොජ්ජංගේ තියෙන දැන් නෑ. ඒක නෑ. සාසතේ බොජ්ජංගේ ඒක දැන් නැහැ. එහෙමනේ හම්බෙලා තියෙන්නේ. අර නීවරණ වගේ. ඉතින් බෝධියංගේ මම නැහැ කියලා වැරද්ද? ඒ වැරද්ද හම්බෙච්ච බෝධියංගේ නැහැ කියලා සාසත උග්‍රහයෙන් හම්බෙලා. දැන් මේ දකිමින් බෝධියංගේ මම යෙදීමේ වැරද්දට සිහිය යොමු කරපු ගැන තැනදී මම යෙදෙන එක වැරදි බව සිහිය වැඩි වෙනකොට සිහිය බව හම්බ වෙයිද ඉක්මවයිද? සිහි මම යෙදීමේ වැරද්දට සිහිය යමු වුණාම අවබෝධයේ මම යෙදීමේ වැරද්ද සිහිය යමු වුණා. සිහිය බව හම්බ වෙයිද ඉක්මවයිද? ඉක්මවනවා. අසන්තං වා අධිසම්බොජ්ජංගා නත්තිමි ආජ්ජත්තං
සති සම්බොජ්ජංගෝති පජානාති. ආධ්‍යාත්මය හටි සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්න. නැහැ කියලා දැනගත්ත නිරෝධය කියන ප්‍රඥාව දර්ශනය. බෝධියංගයන්ගේ සත්‍ය දර්ශනය. බෝධියංගය කියන්නේ මොකද්ද? සකස් වීමක් නෙවෙයිද? බෝධියංගෙහි බෝධිය වැඩි වෙනකොට බෝධියංගයේ නිරෝධිය ප්‍රඥාවට හම් වෙන්නේ නැද්ද? හැබැයි නිවිල නැහැනේ. දැන් හම් වෙනවා බෝධියංගත් උපදින හැටි. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස උප්පාදෝ හොති තංච පජානාති. නූපන් බෝධියංගේ උපදිනවා කියලා හම් වෙනවා. ඇයි දැන් බෝධියංගේ ඉමේ ඉපදීමක් හම් වෙන්නේ? ඒ බෝධියංගේ සාසුතද? අවබෝධ හේතුණන්ගේ සාස මම අන්න මම නොයෙදීමට උපකාර වෙන සතිය උපදින බව දැනගත්තා. එය භාවිතා වෙනකොට ඒ භාවිතා වෙනකොට දැන් භාවිතා වෙන්නේ මොකද්ද? මම යෙදීමේ වැරද්ද කියන කාරණා. භාවනා පරිපූර්ණ ගච්ඡanti. භාවනා වශයෙන් ඒ භාවිතාම මොන මොකක් භාවිතා කරන්නේද? බෝධි අංගය භාවිතා වෙද්දී සිහිය මම යෙදීමේ වැරද්ද නිවීම කරයි. ඒක ඇත්තර අරහත් මාර්ගයේ අන්න භාවනාවෙන් පුරුදු කරලා ප්‍රහාණය වෙන ආශ්‍රවය. ඒක නේද? භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. ඔන්න ඒ ආශ්‍රවය කොහොම ප්‍රහාණය වෙන්නේ කියද? භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය නෙවෙයි. ඒකයි භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය. දැන් මේ නැති වෙන සංසිද්ධියක් එහෙම නෙමෙයි. මන් දන්නේ තේරුණාද කියලා. මේ ඒක සංසිද්ධියක් එහෙම නෙමෙයි. ඔන්න බෝධියංගයේ විග්‍රහ කරලා නිරෝධය නිවීම ගැනමයි කතා කරන්නේ. ඒත් මාර්ගය අවසානයේ තමයි ප්‍රඥාවටනේ. දැන් බෝධිඅංග බව පහවුරනේ. බෝධිඅංගේ පහවුර. අර පහවුරත් ඉක්මවනවා. බෝධිඅංග ඒ කියන්නේ ප්‍රඥාවෙන්ම දකිනවා ප්‍රඥාවෙම වැරද්ද. ප්‍රඥාවෙන් ප්‍රඥාවෙම වැරද්දකලා ප්‍රඥාවම ඉක්මවලා නිවෙනවා. මේ කියන්නේ ආත්මය කියන දේ බුදුරන් වහන්සේ ගම පිටක් කරන් කියන්නේ මහණෙනි මේකේ හරයක් තියෙනවා නම් නිවන් දකින්නේ මොකටද කියලා. බෝධි අංගයේ හරවත් නම් ඇයි නිවන් දකින්නේ? ඈ ඕනේ නැහෙනි. අපට හැම වෙලා තියෙන හරවත් බෝධියක්නේ. අර සෝතාපන්න කෙනා වඩන බෝධි අංග තියෙනවා. අනේ වඩන්න තියලා වෙන්නේ. ඒ කියන්නේ සාසතෝ බෝධි අංගයක් තියෙනවා. අපට මම ඒක මම නීවරණවලදී අපට බෝධි අංග අදාළ නැහෙනි. නීවරණගත අදාළයිනේ. නීවරණවලදී තිබිච්ච නීවරණේ නැති වෙලා සමාධිය ඇති වුණ බව හම්බුණාද? නීවරණේ නොයදුනා කියලා හම්බුණාද? ඔන්න ඔතනදී ඒකත් තේරෙනවා. නීවරණේ නොයදීමදී සමාධිය යෙදিলা නෙමෙයි. සමාධිය යෙදුණ බව ආවුණා නම් ඒක අනිත් පැත්තෙන් හැබැයි බෝධියංගේ සිහියේ බෝධියංගේ සමාධියංගයක් වෙන්නට ඕනේ. එහෙම හම්බුණා නම් හම්බෙන්න තියෙන්නේ ඒකයට. සමාධිය බෝධියංග වූ සමාධිය කියන එක. හැබැයි බෝධියංග වූ සමාධිය බෝධියංග සමාධිය භාවිතා වෙනකොට සමාධි බෝධියංගයේ ඉක්මල. ඒ විදිහට පැහැදිලි කරලා පෙන්නනවා බොජ්ජංග වඩනකොට අතිපට්ඨානේ ඔය හතම පිළිබඳව අත්තිමේ අජ්ජත් හදි සම්බොජ්ජංග නත්තිමේ ඔය විදිහට ඔය කරුණ කියනවා. අපට මතක් වෙන්නේ මොන විදිහට කතා කරත් මේ සියල්ලම සාස්වතයි. තියෙනවා මෙව්වා, ස්ථීරවම තියෙනවා මෙව්වා. නෑනේ නැත්තන් නෑ. ස්ථීරවම තියෙනවා නැත්තන් නෑ. ඒ කියන්නේ නිත්‍ය සංඥාවමයි හම්බ වෙලා තියෙන්නේ. පහුර බව හම්බුන්නේ නැහැ කියලා මම එක කිව්වේ. ධර්මයේ පහුර බව හම්බුණා නම් මොන මැඩිල්ලක්ද? මොන ගිනිල්ලක්ද? මොන ප්‍රඥාත්තියක්ද? යෙදෙන්නේ. ඒකයි මේ මේක ඉතින් මේ මේක සත්‍ය හොයන අදහසට විතරයි හම් වෙන්නේ. නැත්නම් මට දෙන්න දෙයක් නැහැ. අපි සතුරු කරන්න දෙයක් නැහැ. අපි ඇත්තටම ආධ්‍යාත්මික වින්දනයක් කරන්න එකම දේ තියෙන්නේ. සත්‍ය හෙවිල්ලන්නේ. ඔය සත්‍ය හොයන න්‍යායයට යනකොට අසාමාන්‍ය ආධ්‍යාත්මික තුළ ඒ කමේ යමු වෙනවා. දැන් ඔය කරුණ ලෝකීට කතා කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් බුදුරන් වහන්සේ කිව්ව එක හරි නේද? මේ කතා කරන හැකි බුදුරන් වහන්සේටයි ශ්‍රාවකයන්ටයි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු මේ බෝධි අංග පරියාය දෙක. පරියාය දෙක. දැන් මම ඉඳලා මට බෝධි අංග ඇති වුණා නම් බෝධි අංගෙ මගෙන් නැති වෙනවා. හරිනේ මම ඉන්නවනේ. මම ඉඳලා නීවරණ තුනා නම් මගෙන් නීවරණ තුනා. හරිනේ මම ඉන්නවනේ. බෝධිඅංග බව හම්බුනේ මම කියන කාරණාවට. මම නොයදීමෙන් බෝධිඅංගයේ ඉක්මනවා. මම නීවරණ හම්බුනේ මම කියන කාරණාවට. මම ඉක්ම වීමෙන් නීවරණ. ඒකයි අජ්ජත් කියලා වචනයක් එක්කම පාවිච්චි කරන්නේ. ආධ්‍යාත්මී බෝධිඅංග.
ඉතින් බාහිර යත්තේ නම් බෝධියක් ඇත්තියෙන්නේ. අජ්ජත් හම්බෙන්නේ බහිද්දත් එකනේ. අජ්ජත් හම්බෙන්නේ බහිද්දයි. නැත්නම් අජ්ජත් විග්‍රහ කරන්න අවශ්‍යයිද? අජ්ජත් වචනයක් දාන්න ඕනේ නැහැ නේද? බෝධියංගේට, නීවරණයට ආධ්‍යාත්ම වචනයක් දාන්න ඕනේ නැහැ නේද? බහිද්දා නිසානේ ආධ්‍යාත්මය හම්බලා තියෙන්නේ. ඉතින් ඒ කියමන තුලම බහිද්දා ආධ්‍යාත්ම විග්‍රහය වෙනවා. උන බෝධියංගේ සතිය. කතම යදපි වික්කවේ අජ්ජත්තං ධම්මේසු පඤ්ඤං පවිචිනති පවිචරති පරිමංසං ආපජ්ජති. තදපි ධම්මචේ සම්බොජ්ජංගෝ. යදපි බහිද්දා ධම්මේසු පඤ්ඤායේ පවිචිනති පවිචරති පරිමංසං ආපජ්ජති. තදපි ධම්මචේ සම්බොජ්ජංගෝ. ආධ්‍යාත්මී ධර්මයන් විමසීම බාහිර ධර්මයන් විමසීම. දැන් මේක ඔයත් ඒකත් ඒ විදිහටම තමයි. බාහිර ධර්මයේ බාහිර අපි සාමාන්‍යයෙන් ඉදලා බලන්නකො. සාමාන්‍ය ගොරෝසු මට්ටමේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ආධ්‍යාත්මිකද බාහිරද? බාහිරයිනේ. සරලව හිතුවනම් බාහිරයිනේ. අපි එතකොට හිතන්නේ සංඥා දාලා, රූප දාලා, පංචපාස්කන්ධ දාලා, පටිසමුප්පාදි දාලා, ධාතු ගැන දාලා විමර්ශනයේ කරන්නේ රූප සද්ද ගන්ධ රස අරමුණු ගැනද වෙන දෙයක් ගැනද? රූප සද්ද ගන්ධ රස භාස අරමුණුත් එක්කනේ සරලව මේ කියන්නේ. අපි ඒකන ලෝකෙම අපි බාහිරයි කියලා දාලා ඉවරයිනේ. මනසට ආවත් අරමුණක් නෙමෙයිද? ඒක බාහිර නැද්ද? දැන් එතකොට අපි දාලා ඉවරනේ. අපිම ලෝකයේ මට්ටමේ බාහිර කියලා හිතලා ඉවරයි. ඉතින් බාහිර ධර්මයන් ගැන විමසන්නේ ඈ? බාහිර ධර්මයන් ගැන විමසනවා. දැන් ඔන අනුමුදස්සවන්නාසේ කටහඬ ඇහෙනවා. ආයේ සද්දය හම්බුනේ මෙහෙමයි. දැන් පාදක වුණේ බාහිර ධර්මයක් එක්කද නැද්ද? බාහිර. ඔබලාට හම්බෙනවාද ප්‍රත්‍යක්ෂයෙන් කනේ සද්දයක්? කනට මොකද්ද එකක් ඇහුණා? ද හම්බෙන්නේ සද්දේ නිසා කන හොයාගෙන යනවද? සද්දේ නිසා කන හොයාගෙන යනවා. මොකෙන්ද කරන්නේ? තවත් ධම්මාරම්මණය කියන්නේ. සද්දේ නිසා කන හොයාගෙන යනවා ධම්මාරම්මණය කියන්නේ. හැබැයි ඉතින් අපිට අර පටිසමුපාද වචන ටිකක් දාලා ඔන්න හැබැයි බෝධිඅංගයක් ඇති වුණා. කුමක් නැති වෙන්නේද හම්බුනේ? ඒකයි මේකේ වට ප්‍රධානම දේ. නිවන් දකින්න යනකොට යෝනිසෝ මනසිකාරී ඉපදීමින් සක්කාය දිට්ඨිය දුරු නැත්තම් දැන් අරූපයට නම් යම් කිසි විදිහට රූප අරූප සමාධිතක තියෙනවනේ. මොකද්ද වෙන්නේ? අසඤ්ඤය. මොකද වෙන්නේ? අසඤ්ඤය. අසඤ්ඤයයි හම්බෙන්නේ. ඇයි ඔක්කොම මොකද්ද දැන් කරන්නේ? රූප සද්ද ගන්ධ රස පහස කියන්නේ විහාරයක්ද නැද්ද? අරමුණු කියන්නේ විහාරයක්ද නැද්ද? මේ විහාරයේ ගෝචර වුණේ සංඥාව නිසා නෙමෙයිද නැද්ද? සංඥාව නිසා. විහාරයේ ඉක්මුණා නම් හම්බෙන්නේ අසඤ්ඤ බවද නැද්ද? අසඤ්ඤ බව. මොන විහාරයේද රූපේ වරද්ද, සද්දේ ගන්ධේ රසේ පහසේ අරමුණේ වරද්ද? මොකද්ද හම්බෙන්නේ? අසඤ්ඤ. මොන ක්‍රමයකට හෙව්වත් මේකේ වරද්ද හම්බුණා නම් හම්බුනේ මොකේ වරද්දද? සංඥා වරද්ද. මොන ක්‍රමයකට හැමුණත් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ කාරණාවේ වැරද්ද කුමන ක්‍රමයකට හැමුණත් ඒ හම්බ වෙන ක්‍රමය සංඥා. දැන් ඔබට බුදුරජාණන් කතා කරන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා විවහාරයෙන් න්‍යාය. දැන් එතකොට මේහි වැරද්ද මොන ක්‍රමයකට හොයාගෙන ගත් වැරද්ද හම්බුනේ මොකකද? සඤ්ඤාවේ වැරද්ද හම්බුණා. රූප සඤ්ඤාවේ, සද්ද සඤ්ඤාවේ, ගන්ධ සඤ්ඤාවේ, රස සඤ්ඤාවේ, පොට්ටබ්බ සඤ්ඤාවේ, ධම්ම සඤ්ඤාවේ වැරද්ද හම්බුණා. වැරද්ද හම්බවීමේ ප්‍රතිපදාව කරනවා නම් මොන දේද හුරු වෙන්නේ? වැරද්ද හම්බවීමේ ප්‍රතිපදාවට අනුව චින්තනයෙම හේවනවා මොන ක්‍රමයකින් හරි මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සඤ්ඤාවේ වැරද්ද මොන ක්‍රමයකින් හරි හුරු කරනවා නම් සඤ්ඤා වැරද්දේ ප්‍රතිපදාව හම්බ වෙනවා. ඒ ප්‍රතිපදාව මොකක්ද? අසඤ්ඤේ ප්‍රතිපදාව. අසඤ්ඤ ප්‍රතිපදාව හම්බුනේ ඒ චින්තනයේ. ඒ දේ මුල් කරගෙන මෙතන ආධ්‍යාත්මී ධර්මයන් පවිචිනති පවිචේති පරිවීමංසං ආපජ්ජති. ආධ්‍යාත්මී ධර්මයන්, ආධ්‍යාත්මී ධර්මයන් බාහිර ධර්මයන්, ආධ්‍යාත්මී ධර්මයන් පවිචිනති පවිචේති පරිවීමංසං ආපජ්ජති. දැන් අපට හම්බෙන්නේ හොඳට ආයෙත් හිතන්න
රූප සංඥාව ගැන හිතද්දී හම්බ වෙන්නේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. සංඥා ගැන මෙහි වැරද්ද හොයාගෙන යනකොට හම්බ වෙන්නේ රූප සංඥාව නැති වුණා කියලාද රූප සංඥාව නොයදුනා කියලාද? නැති වුණා කියලානේ. සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම අරමුණු මේවා ගැන මොකක් හොයාගෙන ගියත් ඒ චින්තන ක්‍රමයට හම්බුනේ මේ සංඥාව නැහැ කියලා නෙමෙයිද? නැ නැ නැති වුණා නොයදුනා නෙමෙයිනේ. නැති වුණා. නැතිවීමත් එක්ක සංඥාවක් හම්බෙනවා අසඤ්ඤ කියලා. නොයදෙනවා කියලා කියනකොට තව එකක් ඇදිලා නැහැ. නොයදෙනවා කියලා කියනකොට තව එකක් ඇදිලා නැහැ. අන්නේ නොයදීම සඳහා චින්තනය. ඕකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් හොඳට හිතන්නකෝ මෙහෙම. දැන් ඔයාලට මෙහෙම කල්පනාවක් අපේ තියෙනවනේ. දැන් කලිනුත් ධම්මපාරමී ආරණ්‍යට ආවා. දැන් එනකොට ධම්මපාරමී ආරණ්‍ය කියන කාරණාවේදී අපට පුළුවන් වෙන්නේ මේක වැරදි කියලා කල්පනා කරන්න මේ පෙනුණා මෙහිම කන ඇස රූප විඥාන එකතු වීමේ. දැන් මේ නොයේදිලාද නැති වුණා කියලා ධම්ම. නැති වුණා කියලා. ධම්මපාරමී ආරණ්‍ය එනකොට දැන් අපට හම්බෙද්දි නොයේදෙන බවක් හම්බෙලා නැහැ. අපට ආවට පස්සේ කල්පනා කරලා වැරද්දක්. මොකක වැරද්දක්ද හෙව්වේ? සඤ්ඤාය වරද්දක් කිව්වේ. දැන් කනට කටහඬ ඇහෙනකොට අනුදස්සවන්නාසේ කටහඬ. කටහඬේ හොයාගෙන යනවා මේක ආවේ මානසික සංකල්පෙන් හරි මොකෙන් හරි හොයාගෙන යනවා. දැන් අපට හම්බ වෙනවා මොකද්ද? මේ shabdye කටහඬ වැරදි මේක මෙහෙම යාවේ කියලා සත්‍ය වශයෙන් හම්බෙන්නේ. සඤ්ඤාය වරද්දක් හම්බෙන්නේ. නොයදුනානි මේ වැරද නැති වුණා. අන්න නොයදීම කියන කාරණාව හම්බෙන්නේ ආධ්‍යාත්මයක් එක්ක. ඒක දෙකක් එක්ක නෙමෙයි. ඔන්න ඒක නිසා තමයි මේ හතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත් බහිද්දා කියලා විග්‍රහයක් තියෙනවා. මේක මේ සියලු පරයයක කතා කරන්න තියෙනවා අජ්ජත් බහිද්දා කියන කාරණාවේදී. එතකොට ඒ පරයය කතා කරනකොට අපි මේ පිට කියන අනු අරය කියන කාරණාව එක්ක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට වඩනවා නම් බාහිර කියන නිර්වචනය ආධ්‍යාත්මික කියන නිර්වචනය බාහිර කියන නීවරණය ආධ්‍යාත්මික කියන නීවරණ මේ නීවරණ හම්බෙන්නේ ගන්නෙ යෙදෙනවද නොයෙදෙනවද යෙදෙන්නේ නැහැ එහෙනම් ඔක්කොම ඉක්මවිලාද නැද්ද සීරම ඉක්මවිලා ආධ්‍යාත්මික බාහිර එහෙනම් මේ ආධ්‍යාත්ම බව දැකපු තැනදී මේ සත්‍ය දැකපු තැනදී බාහිරක් ගැන කතාවක් කියදීම ඉක්මවිලා කතාව කරන්න දෙයක් නැහැ. ලෝකේ හම්බ වෙන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා පනව ගත්ත දෙයි. මම ආධ්‍යාත්මයට යනවා බාහිර මගින් අයින් වෙනවා. මම වෙන දෙයක් අල්ලගත්තා. ආධ්‍යාත්මික බාහිර වැරද්දක් බව හම්බ වෙන ඔන්න මේ දහම් ස්වභාවයේ නිවැරදිවම විචක්ෂණය කරනවා. ඒ විචක්ෂණය කරන්නේ හැබැයි මම වැරදි බව හම්බෙන්න මිසක් මම කරන බව එක නෙමෙයි. කනට ඇහෙන්නේ අනෝම දාසී ස්වාමීන් වහන්සේගේ කටහඬ ඔබේ මානසිකාර්ය ඡන්දය අනුමත නැද්ද? මම කරන දෙයක් නේද? මම කරන දෙයක්. මට අනුවයි එන්නේ. ඡන්දය කාටදයි ඉතින්? මගේ ඡන්දය. මානසිකාර්ය කාටදයි? මානසිකාර්ය කියන්නේ මානසික ක්‍රියාවක්ද නැත්නම් වෙන මොකක් ප්‍රඥාවේ ක්‍රියාවක්ද? මානසික. මනසයිති මටද නැද්ද? එහෙනම් ඒ දේ කරන්නේ මමද නැද්ද? ඒ දේ කරන්නේ මම. එහෙනම් ඒ ධම්මවිචය ආධ්‍යාත්මික බෝධියංගයක්ද? බාහිර බෝධියංගයක්ද? බාහිර බෝධියංගයක්. ආධ්‍යාත්මික බෝධියංගයක් නෙවෙයි. ආධ්‍යාත්මික බෝධියංගයක් බවට පත් වෙන්නට නම් අර විචක්ෂණය ඒක ඒකනේ ඒක දුන්නේ කොහමද මේක බුදුරණන් වහන්සේ? ඈ? ඒක කියලා දුන්නේ කොහමද බුදුරණන් වහන්සේ? කියලා දෙන්නේ ඉච්චරට මේ එකයි මේ ධර්මයේ කියන සත්‍ය කෙනෙකුට හම්බ වෙන්නේ ඊට අනුව විචක්ෂණ ක්‍රියාවලියකටයි. මේ විචක්ෂණයකට ඉඩක් හම්බුනොත් විතරයි හම්බ වෙන්නේ. ඔන්න ආධ්‍යාත්මී කියන බෝධියංගයේ වැඩනකොට සන්තං වාජ්ජත්තං ධම්මෝචේ සම්බුද්ධංග ආධ්‍යාත්මී ධම්මෝචේ සම්බුද්ධංග යති බව දැනගන්නවා. ඇති බව දැනගත්තා ධම්මවිචේ. දැන් ධම්මෝචේ හම්බුනේ බාහිරටද ආධ්‍යාත්මීයටද?
අජත්තං අති සම්බුද්ධ ධම්මෝචේ සම්බුද්ධං ගම් කියලා හම්බ වෙනවා. අජත්තං කියනකොට තව එකක් එක නෙමෙයි. තව දැන් මට හම්බෙච්ච එකක් කියන එක නෙමෙයි. මට හම්බෙච්ච දැන් මේකයි බොජ්ජංග භාවිතයේ කෙලින්ම නිවීම භාවනා භාවිතා බහුලිකතායේදී නිවීමට යන්නේ. දැන් මේ යන්නේ බෝධිඅංග වෙන්නකොට මම වැරදි කියලා හම්බෙන්නේ මම නොයදීමට යන්නේ. බෝධිඅංග භාවිතා වෙන්නේ මම වැරදි කියලා හම්බෙන්නේ මම වැරදි කියලා හම්බෙන්නේ බෝධිඅංග භාවිතයෙන් යෝනිස මනසිකාරයෙන්. යෝනිස මනසිකාරය. මම වැරදි මම නොයදීමට ප්‍රතිපදා වෙන්නේ බෝධිඅංග භාවිතයෙන්. භාවනාවෙන් වර්ධු කරන බෝධිඅංග භාවිතයෙන් මම නොයදීම හම්බෙන්නේ. කියන්නේ මම නොයදෙන විදිය චින්තනයක් කියන්නේ. මට යමක් හම්බ වෙනවනේ මම නොයදෙන විදිය චින්තනය. අන්න බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ පටිච්ච සමුප්පාද න්‍යාය කියන්නේ අන්න ඒක. පටිච්ච සමුප්පාද න්‍යායදී පැහැදිලි වෙන්නේ ඒ දර්ශනය දකිමින් වාසය කරනකොට, එතහා බුත වශයෙන් දකිමින් වාසය කරනකොට, හේතුඵලයේ දකිනකොට, හේතුඵලයේ දකිනවා කියන චින්තනය කරනකොට, ඉමස්මින් සති ඉදං හෝති නේද ප්‍රත්‍ය. මේ ඇතිකල්ලි මේ වෙයිනි ප්‍රත්‍ය. කොතෙන්ද මේකේ මේ කාරක කියන්න තියෙන්නේ? කොතෙන්ද මේකේ මමයි අරයයි කියන්න තියෙන්නේ? ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේකයි අරකයි කියන්න පුළුවන්ද? මේක මේකනි කියන්නේ. මේක මේකනිද කියන්නේ? මේ කාරක කියනවාද? දැන් අපට නම් මටනේ බොජ්ජංගේ අර මේ මේක මේක කියන්නේ මේ කාරක නෙමෙයි මේ මේ ඇති කල්ලි. එහෙනම් මෙතන පැනවීම ඉක්ම වෙන විදිය චින්තනය දෙකම මෙය වෙලා වෙලා ලෝක විග්‍රහ ඉක්ම වෙන චින්තනය. ඔන්න ඔය චින්තනයේ තමයි ධම්ම විචේ. ආර්ය න්‍යායෙහි පිට කියන කාරණාවක් නොයේදී අරක කියන කාරණාවක් නොයේදී මේ ඇති කල්ලි මේ වෙයි කියන ප්‍රත්‍යය කතා කරන පරියායම් ධම්මවිචය ආධ්‍යාත්මීදී සම්බොජ්ජංගී බවට පත් වෙනවා. මොන ධම්මවිචය? හැම එක මජ්ජත බයිද කියන්නේ. හැබැයි හැම එක මජ්ජත බයිද කතා කරන්න පුළුවන් කති පටන් තියෙනවනේ. නමුත් මේක කතා කරනකොට බොජ්ජංග වෙනම කතා කරනවා. සතිය ධම්මචේ වීරිය කතා කරනවා. කායිකං වීරයන් හදපි වීරිය සම්බොජ්ජංග. කෙලසිකං වීරයන් හදපි වීරිය සම්බොජ්ජංග. කායික වීරියයි චෛතසික වීරිය. මේ දෙකත් තේරෙන්නේ කාටද කියන්නේ? ඈ? සේකයට. තම බුදුරණන් වහන්සේට. මානසික වීරියයි කායික වීරියයි. කායික වීරියක් කරන්නේ අපි. මානසිකවද නැද්ද? මානසිකවනේ කායික වීරියක් කරන්න පුළුවන්ද? මානසිකව අපේ දැඩි භාවයක් නැතුව බෑ නේද? ඉතින් එහෙනම් මේ දෙක වෙන් කරන්නේ. දැන් කායික වීරියක් අපිට කරන්න පුළුවන්ද? අපිට එක විදියකට අපිට ඉන්න පුළුවන්ද? කාය දැඩි කරන හිත දැඩි කරගත්තේ නැත්නම් බෑ නේද? අපිට පුළුවන්ද එක දිගට සිල් රැකගෙන නැත්නම් අපි මේ ලෝකේ අපි කායික වීරිය කතා කරන මේ හැම එකක්ම හිත දැඩි කරගන්න නැතුව හිත තුලින් මේක කරන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි බුදුරණවහන්සේ මේක දෙක වෙනම කතා කරනවා. අපි කායික වීරිය මානසික වීරිය දාන්නේ එකම සංසිද්ධියට දෙක බෙදලා දානවා. එකම සංසිද්ධියට දෙක බෙදලා දානවා කායික වීරියයි මානසික වීරියයි. මානසික වීරිය කියලා අපි දාගත තැනදී ඒ දාගන්නේ මනසින් අපි කරනවා කියන කාරණා. ඒ වීරිය කියනකොට මේ ගොරෝසු මට්ටමේ ලෝකේ හම්බෙන වීරියක් ඒ කාය කියන්නේ අපට කළ හැකි කෙනෙකුට කියන්නේ යමක් කරන්න පුළුවන් කියන්නේ මේ ලෝකේ එකක්වත් මානස පාදක නොකරගෙන නේද හැම එකක්ම මානස පාදක. මේක ක්‍රමානුකූලව සියුම් වෙන්න පුළුවන්. ඒකමනේ සියුම් වෙන්නේ. දැන් බලන්න මේකේ පරියා අපි මෙහෙම සරල උදාහරණයක් ගමු.
දැන් ඔන්න අපට ඕනේ ආරෝප සමාධිය වඩන්න. අපි ඊට අනුව දැන් ඉඳගත්තා. අපි පටන් ගන්නෙ මේ ඉස්සරලාම කය එක තැනක තියාගෙන කරන්න නෙමෙයි. අපි මේ කායික වීරිය මානසික වීරියක් එක කායික වීරියක් කරනකොට අපි ක්‍රමානුකූලව මේ කායික වීරියෙන්ම සියුම් භාවයක් ඔස්සේ නෙමෙයිද මෙයන්නේ. අපට මානසික හුදු මානසික වීරියක් කියලා හිතුණාට අරූපය චින්තනයට හැබැයි මේ කායික වීරියෙම සියුම් භාවයක් ඔස්සේ ගිහිල්ලා තමයි මේ මානසික වීරියක් කියලා හම්බෙලා තියෙන්නේ. මේකෙන් අයින් වෙලා එතකොට ඒ වීරිය කායික වීරිය කියන මේ බෝධිඅංගය ලෝකේ මට්ටමින් කරන මේ වීරිය කියන බෝධිඅංගය ඒකට අපට මම පාදක වෙච්ච හිත කියන කාරණාව තියෙනවා. දැන් චිත්තානපස්සනාව ගත්තහම චිත්තානපස්සනාවේ සිත දැනගත්තා. අරමුණු දැනගත්ත කියන්නේ ඔනෝකමේ බුද්ධංගත් එක්කම තේරුම් ගන්න පුළුවන්. සිත දැනගත්තානේ. අපට හම් වෙන්නේ මට ආපු රාග හිතක්ද රාග සිතක්ද? මට ආව රාගයක් කියලාද හම් වෙන්නේ රාග සිතක් කියලාද හම් වෙන්නේ? මට ආපු රාගය නැති වෙනවා මොකක් හරි කල්පනා කරාම. දැන් මට රාගය නැහැ. හම්බුනේ නොයදීමද නැතිවීමද? නැතිවීම. රාගසිත කියනකොට ඔන්න ආර්ය න්‍යායේ පැත්ත ආර්ය න්‍යායේ පැත්තත් එක්ක තියෙනවා. ආර්ය න්‍යායේ එක කතා කරනකොට රාගසිත නිරෝධය කතා කරන්නේ, රාගසිත නැතිවීම කතා කරන්නේ, නොයදීමද නැතිවීමද? තව එකක් අල්ලගන්නද? නෑ. තව එකක් අල්ලගන්න සාසුතයි නේක. එතන මම ඉන්නවනේ. එතකොට මේ වීරිය කියන කාරණාවේදී ඔන්න ඕකත් එක්ක ටිකක් විතර බලන්න. අපිට හැම වෙලෙම තියෙන්නේ ගොරෝසු කායික වීරිය පාදක කරගෙන අපි කල්පනා කරන. හැබැයි මේකට මානසික වීර්යය ඈඳලා තියෙනවා. මානසික වීර්යය හම්බලා තියෙනවා. අපිට හැබැයි අපි මේ කායික වීරිය පාදකත්වයට මානසික වීර්යය කියලා දාගෙන තියෙනවා. මානසික වීර්යය කියලා තිබිය යුත්තේ බෝධි අංගය හැටියට මම වැරදි බව හම්බ වෙනවා. එතකොට මේ මානසික වීර්යය කතා කරන්න තියෙන බෝධිඅංගයේ කුමක් එක්කද? මම නොයදෙන බෝධිඅංගයත් එක්කයි මානසික වීර්යය කතා කරන්නේ. මනසින් හිත දැඩි කරගන්නවා බෝධිඅංගයක් හැටියට කුමක් එක්කද? මම නොයදෙන වැරද්දත් එක්ක. මගේ හිතේ කියන කාරණාව නෙමෙයි. මගේ හිතේ කියන කාරණා අපට හම්බුනේ කායික වීර්යය එක්ක. ඒ කියන්නේ දැන් අපි ලෝකයේ මට්ටමින් අපි හිතමු. දැන් අපි දැන් ඔක ওই ප්‍රශ්නය අපට එන්නේ අරූපයත් එක්ක ගියහම මානසික කාරණා. අපි ලෝකේ කායික වීර්යයේ ගෝචරත්වයත් එක්ක බලමු. කායික වීර්යය කරන තැනම අපි බලමු. මානසික වීර්යය කියන කාරණා. දැන් ඔන්න අපි හිතමු අපි මොකක් හරි දෙයක් කරන්න කයින් උත්සාහයක් ගන්නවා. එතකොට ඒකට අපට ලෝකේ පැත්තමකින් ඔන්න මේ දෙකේ ක්‍රියාව මනසින් මේක කරන්න කියලා හම්බෙනවා. මේක මේ බෝධිඅංගයේ හැටියට මේක දැක්ක මම නොයදීම කියන කාරණාව එක දැම්මුත් මෙතන කතා කරන්න පුළුවන්ද? කය කියන වෙනම කාරණාවක් එක්ක කයට වෙනම ගෝචර වූ වීරිය කියන කාරණාවක් එක්ක. ඇයි මේක සිද්ධාන්ත දෙකක් වෙලා මම කියන නොයදෙන බෝධිඅංගය ඇන්නේ තියෙන්නේ. මම කියන නොයදෙන බෝධිඅංගයක් තියෙනවා. මම කියන නොයදෙන බෝධිඅංගයේදී මේ ගොරෝසුව හම්බෙන කාරණාව කියන කාරණාවකට වීරියක් නෙමෙයි බෝධිඅංගයට වීරියක්. බෝධිඅංගයටයි වීරිය හම්බෙන්න තියෙන්නේ. බෝධිඅංගයටයි වීරිය. මේ බෝධිඅංගයේදී මේ ලෝකේ මට්ටමින් කරන කායික වීරිය, මානසික වීරිය හා ප්‍රතිබද්ධ කියන එකත් සංඥාව දැන් ගත්තාම ඇත්තටම නිරෝධය කියලත් අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන් අපි නිකම් බැලුව සංඥාව නැහැ කියලා වගේනේ නේ. ඔක්කොම ඉක්මුණා කියනට මුකුත් නැහැ කියන සංඥාවනේ. ඉතින් අසංඥ කියන්නේ ඒ වගේ එක. ඒක මං අත්විඳා. මෙතන සංඥාව නිරෝධ බව සංඥාවක් තියෙනවා කියනවා. ඒක අසංඥ බව නොවේ කියන විග්‍රහයට
අසඤ්ඤ බව නොවේ කියන විග්‍රහයට සංඥාව සංඥා ඉක්මෝබෝ සංඥාවක් ඒ අසඤ්ඤ බව නෙමෙයි. මොකද එච්චරටම අපි ගන්නෙ මොකක් එකද? සංඥාව නැත්තම් මොකක් කියලාද ගන්නෙ? අසඤ්ඤය කියලානේ. සංඥාවක් නැහැ කියලාද ගන්නෙ? ඔන්න ඔය මැනීම ඉක්මවන්න ඒ විග්‍රහය කරාට පස්සේ දැන් ප්‍රශ්නයක්නේ. එහෙම වෙන්න බෑනේ. අසඤ්ඤ නෙමෙයි සංඥාවක් තුනම විග්‍රහය සංඥාව නෑ. විග්‍රහය සංඥාව නෑ නමුත් සංඥාවක් තියෙනවා. එහෙනම් විග්‍රහය සංඥාවක් නෑ කියනකොට සංඥාව ගන්න බෑනේ. කිසිම සංඥාවක්. හැබැයි සංඥාවක් තියෙනවා ගත්තාම අසඤ්ඤ ගන්න පුළුවන්. ආසඤ්ඤ ගන්නත් බෑ. අසඤ්ඤ ගන්නත් බෑ සංඥාවක් ගන්නත් බෑ. සංඥාව අසඤ්ඤ දෙකම ගන්නෙ කවුද? මමනේ. ඔන්න ඔය නොයදීම කියන එක අපිට යොදා ගන්න මාරු. එතකොට මේ වීරිය කියන එක අපි තව පොඩ්ඩක් කල්පනා කරලා බලමු. වීරිය කියන එක. ඒක ඇත්ත. අපි තව පොඩ්ඩක් කල්පනා කරමු ධර්ම සාකච්ඡාවෙන් දෙක. මේක ගැන ප්‍රශ්න අහන්න ටිකක් හාරහාර හොවන මට තව ටිකක් හිතේ. මොන වීරිය? ඊළඟට විරිය. ප්‍රීති. සවිතක්ක සවිචාර ප්‍රීති තම මුජ්ජංගං අවිතක්ක අවිචාර ප්‍රීති. දැන් මේකදී අපට මතක් වෙන දේ තමයි අවිතක්ක අවිචාර කියද්දී දෙවන ධ්‍යානය නේ. දෙවන ධ්‍යානය අවිතක්ක අවිචාර නැහැ. හැබැයි අවිතක්ක අවිචාර නැති වුණේ නැති බව අල්ලගත්තද? සවිතක්ක චවචාර ඉක්මම අල්ලගත්තද? නොයදීම හම්බුණාද? නැති බව අල්ලගත්තද? නැති බව අල්ලගත්තා. අවිතක්ක අවිචාර නොයදීම සවිතක්ක චවචාර අනික් අවස්ථায় නැති බව කියන්නේ. දෙවෙනි ධ්‍යානයේදී විතක්ක චාර නැති සමාධි බව හම්බෙලා නැද්ද? විතක්ක විචාර නොයදීම නොයදීම හම්බුනේ බෝධියංගයක් හැටියට නොයදිනකොට. මෙතන හම්බෙන්නේ දෙවෙනි ධ්‍යානයේ ආසඤ්ඤ වගේම නැති බවක් හම්බුණා විතක්ක විචාරයේ. එතකොට එහෙනම් නොයේදෙන බව සවිතක්ක විතක්ක විචාරය අන්න බෝධියංගය. එකයි මේක ඒ බෝධිය එක්කමයි මේ අංග කතා කරන්නේ. වෙන එකක් එක්ක නෙමෙයි. ඔන්න ඒ බෝධියංගය සවිතක්ක සවිචාර විතක්ක විචාර. ඒක දැන් අර සංඛාර විග්‍රහය කියන එකත් එක්කත් එකක් හිතන්න පුළුවන්. සංඛාර නිග්‍රහය සංඛාර වල නිගා කරනවා. සංඛාර අයින් කියන්නේ සංඛාරය අයින් කරලා ලබන එක. සංඛාරය අයින් කරලා ලබන මේක නැතුව සංස්කාරය කියන එක නැතුව නැතුව ලබන එකක් නෙමෙයි. නොයදීමින් සංඛාර අත්විදීමක් නෙමෙයි. නොයදීම අපට ඒ කතා කරද්දී අපට අවස්ථාවක් එන්න ඕනේ නේද හැම්විලි? අපේ කෝණයට අවස්ථාවක් එන්න ඕනේ නේද? හොඳට හිතන්න. නීවරණ කියන කාරණාව යෙදුනහම නීවරණ නැති බව අවස්ථාවක් අපි හැම්විලෙම මනින අවස්ථාවකට නෙමෙයි. අවස්ථාවක් හම්බෙන්නේ මට නොයදෙන බව අවස්ථාවක් හම්බුණා මම හම්බුලා නේන සමාධිය. නොයදෙන බව අවස්ථාවක් හම්බුනා නම් මම හම්බෙලා සමාධිය. අපට හැම වෙලෙම ස්ටෙප් එකක් අවශ්‍යයි, අවස්ථාවක් අවශ්‍යයි, කාලයක් අවශ්‍යයි, පැවැත්මක් අවශ්‍යයි. අකාලික බව හම්බෙන්නේ සවිතක්ක සවිචාර ප්‍රීතිය. ඊළඟට කාය පස්සද්ධියයි චිත්ත පස්සද්ධියයි. කාය පස්සද්ධිය කියනවා කායික සැහැල්ලුව. සමාධිය විග්‍රහ කරන හැම එකම තියෙන්නේ විශේෂයෙන් රූපාවචර කායේ සැහැල්ලුව හොඳට පුරුදු කරනවා කියන්නේ. සමාධි උදාහරණත් එක පිළිනවා. මේ කය මුල් කියන්නේ මානසික සැහැල්ලුවක් එක්ක ඒකත් හම්බෙන්නේ අර වීර්ය එක්කම තමයි. මානසික සැහැල්ලුව එක්කනේ කායික සැහැල්ලුව හම්බෙන්නේ. වෙයි මේක දෙකක් එක්ක හම්බෙලා තියෙනවා. මානසික සැහැල්ලුවයි කායික සැහැල්ලුවයි දෙකක් එක්ක හම්බෙලා තියෙනවා. දෙකම හම්බුනේ ඇති බවක් ගත් එකක් එක්ක නේද? ඇති බවක් ගත් එකක් එක්ක. නමුත් අර ප්‍රීතිය වගේ පස්සද්ධිය කියනකොට සැහැල්ලුව කියනකොට චිත්ත පස්සද්ධිය බෝධිඅංගයේට චිත්ත පස්සද්ධියක් තියෙනවා. බෝධිඅංගයේට මේ පස්සද්ධිය කතා කරනකොට ඇති බව ගැනීම එක ඉක්මවනවා. එතකොට අර අනේ කියන්නේ ප්‍රධානම කාරණාව දැන් ලෝකයේ මට්ටමින් ලෝකයේ උපරිමයට ගියාම ලෝකයේ උපරිමයට ගියාම සත්‍ය මොකද්ද? මානසික දෙන්නේ ලෝකයේ මානසින් හම්බෙන්නේ උපරිමයට ගියාම. මමනේ කරන්නේ, මමයි මානසික අවදකන ඉන්නේ ලෝකයේ උපරිම ගියාම. ඉතින් ඔතෙන්නම ගිහිල්ලා බැලුවට පස්සේ ඔක වැරද්ද හරිනේ. උපරිම දේහින් මානසිකත්වයේ වැරද්ද හරිනේ.
මොකද මනෝ පුබ්බංග මා ධර්ම මනෝ සෙට්ටා මනෝ මෙයා. ඒක අපට ලෝකේ සත්‍යයක් හැටියට හම්බෙලා. මේ සත්‍ය හම්බෙන විදිහට මොන චින්තනයක් කරලා තමයි මානසිකත්වය අල්ලගෙන තියෙනවා. අපට බලන්න මානසිකත්වය කියන මනසට විතරක් හම්බ වෙච්ච දෙයක් අපට ලැබුණද අපට මනසින් අරමුණක ගෝචර වෙච්ච දෙයක් ලැබුණද? කලින් අපට වීරියත් ප්‍රසද්ධියත් කියන දේ මනසයි අරමුණයි කියන දෙක ඔස්සේම ලැබෙච්ච එකක් තියෙනවා. වීරියත් කායිකව මානසික කියන එක. ප්‍රසද්ධියත් කායිකයි මානසිකයි කියන එක මනසයි අරමුණයි දෙක ඔස්සේ ලැබුණා. නමුත් මානසික කියන කාරණාව තව කෙනෙක් යොදලා අල්ලගන්න නැතුව හම්බෙච්ච ප්‍රසද්ධියක් එක හම්බෙලා නැහැ. තව කෙනෙක් යොදලා හම්බ යොදලා හොයාගත් එකක් නොයේදී හම්බෙලා නැහැ. බෝධියංගයක් එක හම්බෙලා නැහැ. ඔන්නෝක කියනවා. පස්ස මේකේ තියෙන ප්‍රශ්න අහන්න ඊට පස්සේ. මට නම් ප්‍රශ්න තියෙනවා. අවංක ප්‍රශ්න කොටක් තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ. මොන පස්සද්දී? සවිතක්ක සවිචාර සමාධිය. අවිතක්ක ඒකත් ඒක නම් හොඳටම තේරුම් ගන්න පුළුවන් අර ස්ප්‍රීතියත් එක්කයි අර සංකාර නිග්‍රහ කරලා ලබා ගන්න සමාධියක් නෙමෙයි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර එක නෙමෙයි කියන කාරණා. විතක්ක ਵਿਚාර නැති ලබන සමාධිය සහ විතක්ක ਵਿਚාර නොයේදී ලබන සමාධිය දෙකක්. නැති ලබන සමාධියයි නොයේදී ලබන සමාධියයි. ඊළඟට උපේක්ඛා. අජත්තන් ධම්මේ සුපේක්ඛා තදපි උපේක්ඛා සම්බොජ්ජග්ගං. යදපි බහිද්ද ධම්මේ සුපේක්ඛා. ඒකත් ලස්සනයි. බාහිර උපේක්ෂාවයි ආධ්‍යාත්මික උපේක්ෂාව. බාහිර උපේක්ෂාව කියන්නේ මට යමක් කියන්නේ බෝධි අංගයක් එකනේ. ඒ කියන්නේ ඒ බෝධි අංගයේ තියෙන්නේ මම නොයදීම කියන බෝධි අංගයේ එක නෙමෙයිනේ. ඒ කියන්නේ මම නොයදීම බෝධි අංගයේ එක නෙමෙයි නම් අනිත්‍ය බෝධි අංගය මොකද්ද? අනිත්‍ය කතා කරන්නේ දෙන්නේ. මම යෙදීම එකනේ. මම යෙදීම එක තියෙන බෝධි අංගයක් තියෙනවා. එතනදී උපේක්ෂාව හට ගන්නවා. මම යෙදීම එක්ක බෝධියංගය අන්න උපේක්ෂාවක් හට ගන්නවා. උපේක්ෂා සම්පෝඥය. මම යෙදීමක් එක්ක. සාසදෝච්චය දෙකත් එක්ක. ඒ කියන්නේ සම්පූර්ණ වෙන එකත් එක්ක. සාසදෝච්චය කියන්නේ ඇත්තටම අපිට මේ තියෙන බවක්. ඒ කියන්නේ මානසික අපට තියෙනවා කියන හැම වෙලේම මේ දොර තියෙනවා කියලානේ. නේ නේ සංඥාවකින් දිනනවා ඊළඟ සංඥාව නේ මේ නොයදීම නෙමෙයි හම්බෙන්නේ තියනවා නේ කියලා සාසෝච්චයද කියන්නේ භෞතික උදේ නෙමෙයි සංඥාව සංඥාවක් තියනවනේ ඊළඟ සංඥාවක් නේ එන සංඥාව තියෙනවා සංඥාව නෑ කියලා මෙන්න මේ දෙපැත්තට යනවා එතකොට මේ ලෝකයේ එකන උපේක්ෂාව අටගත්ත ඒකේ පළවෙනි හැට ඇවිල්ලා විශ්වාසකෘත්‍යයේ කියන පැති විතරක් ගෝචර වෙනවා. ඒක උදාහරණයක් ගෝචර වෙන්නේ සෝචයට කියලා කියන්නේ හට ගැනීමක් එක්ක දෙපැත්තකට. ඔව් දෙපැත්තකට නිසා. දැන් මේ බෙදීම හම්බෙන්නේ නැහැ. බෙදීමක් කියන එක හම්බෙන්නේ නැහැ පුතඥයාට. බෝධිඅංගයක් කියලා හම්බෙනවා සති මේ බෝධිඅංග ටික විග්‍රහ දෙකක් හැටියට හම්බෙනවා සේකයට. පුතඥයාගේ ලෝකයේ කොනේ පුතඥයාගේ කොනේ දැන් ඒක වැඩිමම කියන්නේ අතරම දැන් අජත්ත බහිද්දා කියනකොට මේ සිදු වෙච්ච ක්‍රියාවේ සිදු වුණා කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ සිදු වෙච්ච ක්‍රියාවේ සිදු වුණා. දැන් අපි ගත්තොත් බාහිර කියන කාරණාව අපි දැන් බොජ්ජං කතා කරනකොට නිවන කතා කරනකොට දැන් පරියය දෙකක් නෙමෙයි. ඒකත් අපි ගත්තාම තමාගේ එක නිමෙද හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ දෙකම ඉක්ම වීමක් කියලා නෙමෙයි තියෙන්නේ. දැන් බාහිර කියන එක හම්බුනේ ආජ්ජාත්, ඒ කියන්නේ දැන් නිවරණය අපි මෙවෙන් අයින් කරා. මේ රූප ශබ්ද ගන්ධ රස පහස වලින් අයින් කරා. දැන් නිවරණ දොර උනානේ. එතෙන් ඒ බාහිර කියන කාරණාවක් වාදක වෙලානේ මේක හම්බෙලා තියෙන්නේ. දැන් ආධ්‍යාත්මය කියනකොට බාහිර මැනීමන ආරණ්‍යයත් එක්ක ඉන්නේ. මේ දෙකම ඉක්මුණා ආධ්‍යාත්මී බාහිර මැනීම කියන කාරණාව. එතකොට මේ සිදු වුණා වූ ක්‍රියාවලියටයි දැන් අජත්ත බව, බහිද්ධා බව කියලා ලෝකේ යම්කිසි විදිහකට පැනවීම තියෙනවා නම් මේ දෙකම ඉක්මිලා
අන අසන්තංවා නත්තිම ආයිතින් අනුප්පාදෝ හෝතී කියන නීවරණ පිළිබඳ. එතකොට දැන් එතකොට සිදු වෙලා ඉවරයි කියපු කරන්න කෙරෙන වැඩපිළිවෙල කියපු කාරණාවේ අජ්ජත් බහිද්දා කියලා පැනවීම ඉක්ම වෙලා නීවරණ කියන කතන්දරේම ඉක්මලා ඉවරයි. ඒ කියලා දුන්න දෙක ඔක්කොම ටික ඉක්මලා ඉවරයි. එතන අනාගාමි සමාධියනේ. එනිසා අනාගාමි බොජ්ජංගවලදී ප්‍රහාණය වීමනේ මේ කියන්නේ. මොකද ප්‍රහාණීම කතා කරන්න දෙයක් නැහැ. ඇයි මේ බෝධිඅංගය කියන කාරණා මම නොයදීමෙන් හම්බෙච්ච බෝධිඅංගේ නැති වෙනවා කියන කාරණාවක්. ඒ කියන්නේ ප්‍රහාණියක් නෙමෙයි. එය ඒකත් භාවිතයන්. ඒ භාවිතාවේ භාවිතාව ඉවර වුණා. ඒක භාවිතාවා. භාවිතාවේ භාවිතාව ඉවර වුණා. භාවිතාව මොකද මම වැරදී කියලා හම්බෙන භාවිතාව. ඒ භාවිතාව භාවිතා කරනකොට ඒ භාවිතාව ඇතිකම වෙනවා. මාර්ගයේ භාවිතා කරනකොට මාර්ගයත් මාර්ගයේ භාවිතාව වෙනකොට මාර්ගයේම ඉක්මනවා. දැන් පහුර යනකොටම යෑමෙන්ම ඔන්න ඒක හොඳයි ඒ කාරණා. ගොඩ වෙන තැනදී පහුරට ගොඩ වෙනවා. යන්න මොකද වෙන්නේ? පහුර කියන කාරණාව අතහැරීම කියන එක ඉක්ලන් වෙනවා. ඒක යද්දිම ගොඩ වෙච්ච පහුර යද්දිම මොකද වෙන්නේ? පහුර අයින් වෙන්නයි යන්නේ. ගොඩ වෙලා පහුර යන්නේම පහුර අයින් වෙන්නේ. බොජ්ජංගේ භාවිතාව වෙන්නේ බොජ්ජංග අයින් වෙන්නේ. ඇයි කරන්නේ අයින් කරන්නේ? අයින් වෙන එකක් නෙමෙයි වෙන්නේ. ප්‍රහාණිය කියන කාරණාවනේ භාවිතයෙන් අයින් වෙනවා. ඒක භාවිතයෙන් යන පහුර භාවිතයෙන් පහුර අයින් වුණා. ලංගෙන් ලංගෙන් පහුර අයින් ගල යනවා. බොජ්ජංග භාවිතාව වෙන්න භාවිතාව වෙන්න බොජ්ජංග අයින් ගල යනවා. සම්මාන කරනවා. අන්නේ බව පටිසමුපාදයක හම්බ වෙනවා.